කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අඤ්ඤාහි ලාභෝපනිසාඤ්ඤානිබ්බානගාමිනී ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස සාවකෝ සක්කාරං නාබිනන්දෙය්‍ය විවේකමනුබ්‍රෝහේති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 61 වන දේශනාව බාල වර්ගයේ අවසාන දේශනාවේ දෙවැනි කොටස ඊයේ දවසෙත් අපි ආරම්භ කළා තිස්ස සාමණේරයන් වහන්සේ වයස අවුරුදු 7ක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ඊට පෙර ආත්මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පියාගේ යාළුවෙක් වන මහාසේන කියන බමුණාව සිටපු වෙලාවේ ස්වාමින් වහන්සේට කිරිපිඬු සහ වස්ත්‍රයක් පූජා කිරීමෙන් සහ ලැබූ ශ්‍රද්ධාවෙන් මිය පරලොව ගිහිල්ලා ස්වාමින් වහන්සේගෙම දායක පවුලක පිළිසිඳගෙන ඉපදිලා උන්වහන්සේගෙම නම ලැබුවා තිස්ස නමින් වයස අවුරුදු 7ේදී පැවිදි වුණා. ඉන්නතුරු උන්වහන්සේට බොහෝ ලාභ සත්කාර එනවරදි ලැබුණා කියනවා. එක දවසකදී බත්හැලි දහසක් වස්ත්‍ර දහසක් ඊළඟ දවසේ කම්බිලි දහසක්ද ලැබුණා. කුඩා වයසේදී ලැබූ නම තමයි උපතිස්ස කියන නමෙන් තිස්ස කියන කොට සරගෙන තිස්ස. පිණ්ඩපාත ලැබෙනකොට උන්වහන්සේ නමක් තිබුණ පිණ්ඩපාත දායක තිස්ස. කම්බිලි දන් දෙන්න ලැබෙනකොට උන්වහන්සේ නමක් ලැබුණා කම්බිලි දායක තිස්ස. ඔහොම මේ සිද්ධි දාමය වෙනකොට පැවිදි වෙලා ටික දවසයි ඊළඟට මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙහෙම කල්පනාවකට ආවා, හරියට මට ලාභ සත්කාර වෙනවා දෙවුරම් මෙහෙරේ වසන හෙරණුන්ගේ නෑගෙවල් වල කුඩා ළමයි පැමිණ සාමණේරයන් වහන්සේ හා නිතර නිතර කතාවේ දෙනවා. ඒ උන්වහන්සේට මහත් ගැහැටක් නැත්තම් කරදරයක් වුණා, විශාල කරදරයක් වුණා ඒක. එයින් හෙරණ තෙමේ මාගේ නෑ ළමයි මාහා කතාවට නිතර ඇති ගෙවල් ළඟ නිසා මේක වෙලා තියෙන්නේ. සරත් නුවරම නිගිදර තියෙන්නේ. මා මෙහි ඉන්න බැවින් දෙවුරම් වේරින නිසානේ එන්නේ. ඔවුන් එනවා. මවුන්නා කරන කතාවේ මට කිසි වැඩක් නෑ. ඒ කියන්නේ එන්න එපයි කියන්න බෑ. හැබැයි කරන කතාවෙන් ඇති වැඩකුත් නෑ. ඉතින් ඒ වගේ දැන් අපි පැවිදුණාට පස්සේ අලුතෙන් පැවිදි වෙච්ච අයටත් දැන් අත්දැකීම තියෙන ටිකක් ඥාති වෙනවා, යාළු වෙනවා, සමාහට යාළත් එක්ක නොඑක් දේවල් කතා කරනවා මන් දන්නේ. ඒව සමහර විට වැඩක් නැති කතා වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාම අපිට තේරෙනවා මේක හරි කරදරයක්. ඉතින් අපිට කෙසේ වෙතත් තිස්ස ස්වාමීන් වහන්සේට එහෙම හිතුණා. මේ අවුරුදු 7 කුඩා ස්වාමීන් වහන්සේට. ඉතින් පැවිදි වුණේ මොකටද? ලොවි ලෝතුරා සැප ලැබීමටයි. මේ කතාව මෙලොවට වැඩකුත් නැහැ, පරලොවට වැඩකුත් නැහැ. දෙලොවම පිරිහෙන කතාවක්. එයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් රහත් වෙන්නම කමටහන් ඉගෙනගෙන
වනාන්තරයකට යනවා කියලා ඒ කුඩා ස්වාමීන් වහන්සේ තීරණයක් ගත්තා. ඉතින් බව ධම්මකුසල තුන් වහන්සේ අපිට මේ සද්ධර්ම සාගරය රචනා කරද්දී උන්වහන්සේගේ අදහසක් දක්වලා තියෙන පොඩි. අපි ඒක කියවන්නම් අපිටත් හරි වටින නිසා. එදා කුඩා හිරණුන්ගේ පවා අදහස මෙසේ විය. ඔහු වැඩක් නැති කතා කිරීමේ දොස් දැක්කා. අද නවක මධ්‍යම ඉස්තවිර බොහෝ දෙනා වහන්සේ උනුන්නා කෙරෙන අනර්ථ කතාවෙන්ම කල් දවස් යවනවා. අනර්ථ කතාම බොහෝසේ රුචි කරන කැමති වෙනවා. මහජන රැස්වීමම ඔහු බලාපොරොත්තු වෙනවා. නිතර ගෙහියන්නා ආශ්‍රයම පතනවා. ඔවුන් හාම ගැටෙන්නට හිතනවා. එයට උපාය මාර්ග හොයනවා. නාගරික වාසයේ බැඳුණු තදාසා ඇති පිරිසක් තමයි ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ පොත ලියලා තියෙන කාලේ ඉඳලා තියෙන්නේ. ආත්ම විමුක්තිය කිමැයි නොසිතන්නෝය. නිවන ගැන හිතන්නේ නැහැ. වර්තමානික භික්ෂූන්ගේ මේ පැවතුම් ඔවුන්ට හිත නොවේයි. ශාසනයටද හිත නොවේ. ලෝකයටද හිත නොවේ. ඒ බව අපිට පැහැදිලි. ගම් නගරවල මිනිස්සු වට කරගෙන කතා කරන අයටයි මේ කියලා තියෙන්නේ. ඉතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕන පුළුවන් තරම් මේ සෙනසුන වන සෙනසුනක් මේ අපිට විවේකයේ ඉහටත් උඩින් තියෙනවා නැත්තේ නෑ. ඒක භජනය කරන්න කියලා අපි මේ ඇත්තන්ටත් ආරාධනා කරනවා. ඒකට බාධා වෙන පැවතුම් වෙනවා නම් ඒ වයින් ගැලවෙන්න උත්සාහ කරන්න. මේ තිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහින් වැඳලා කමටහන් ඉල්ලගත්තා. රහත් වෙන්නම මාර්ගය අහගත්තා. අහගෙන උපාධ්‍යයන් වහන්සේ මතකයි කවුද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිසාමයි මේ වගේ සැපක් මේ පුංචි සයන්නාසර ලැබුණේ. මේ සිටු ගෙදර ඉපදුනේ කිරිපිඳු දාණය නිසා. ඉතින් අවසර අරගෙන සිවුරුත් පාත්‍රෙත් අරගෙන වැඩම කරන්න පටන් ගත්තා. මා ළඟ තැනක හිටියොත් නෑයෝ නොයෙක් හේතුවෙන් මා වෙත එතිය එනුවැතැයි සිතා යදුන් 120ක් දුර ගියා වැඩම කළා. යදුන් 120ක් දුර ගමක කෙළවර කැලෑවක් තියෙනවා. මෙතන ස්ථානීය බොහෝ දුරට ඉන්දියාවේ මුහුද ළඟම තැනක් බවයි මෙහි සඳහන් වෙන්නේ. එහෙනම් මුහුදු වෙරළක් තියෙන පෙළ පළාතක ගමකටයි ගිහි වැඩම කළේ. එහි එක් ගෙදරක් ඉස්සරහින් වැඩම කරද්දී සීයගෙනට දකින්න ලැබුණා කුඩා චූටි ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනු. තේසියව දැකලා ස්වාමීන් වහන්සේ ඇහුවා භික්ෂුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් කැලෑවක් මේ ළඟ තියනවාද කියලා. ලයිසියකෝ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. එහි යන්න පාර කියන්න පුළුවන් දුපාසක මහත්වෝ කියලා ඇහුවා. අනේ චූටි ස්වාමීන් වහන්සේ දැකපු වෙලාව ඉඳන් මේ සීයට දරුපෙම ඉපදුන අර මුදලාලටත් ඉපදුනේ. හංගන් හිටපු කම්බිලි දෙකපු ආයා පූජ කරන්නේ. ඒ වගේ මේ සීයටත් හරි ප්‍රමක් ඇති වුණා. මොකද පින මේ. ඉතින් එකවරම වෙහෙරට යන්නට පාර නොකියා මම එක්කගෙන යන්නම් කියලා සීයා ඉස්සර වුණා. ස්වාමීන් වහන්සේ වැඩම කරවන් ගියා. ඉතින් යන අතරමඟ ඔය තියෙන තැන් පෙන්නලා මේ මෙහෙට කොහොමද කියන්නේ මේ මොන ගමද කියලා ඔය විස්තර අහනවා. ගෙඩි ගස්වල නම් අහගන්නවා. ගස්කොළන් පෙන්නලා සිත්කළු තැන්වල නතර වෙවි ඒ තැන්වල නම් අහගත්තා. ඉතින් සීයාත් අනේ හරි ශ්‍රද්ධාවෙන් ඒව කියලා දුන්නා. වනසෙනසුනකට වැඩම කරවල ස්වාමීනි මෙතන හොඳයි. කිසි ගැටලුවක් මෙතන නෑ. එයින් මේ නවතින මැනවයි කියා ස්වාමීන් වහන්සේගේ නම ඇහුවා. වහන්සේගේ නම මොකද්ද කියලා. ස්වාමීන් වහන්සේත් නම කිව්වා. ස්වාමිනේට අපේ ගමට පිඬුසිඟා වඩින්නයි කියලා ආරාධනා කරලා ගමට ගියා. ඒ සීයා ගමට ගිහිල්ලා ගෙයක් ගෙයක් ගාන ගිහින්කෝ නමකුත් දැන් එයා දාගත්තා ස්වාමීන් වහන්සේට. නම තමයි වන වාසික තිස්ස තෙරුන් වහන්සේ. හෙට මෙහි වඩිනවා. ඒ නිසා කැඳබත් කැවිලි පෙවිලි කිරිපැණි ආදී තම තමන්ට හැකි දෙයක් පිළියෙල කරන්න කියලා ගම්වැසියන්ට මතක් කළා. මේ ස්වාමීන් වහන්සේට ගිහි කාලේ තිබ්බ නම තමයි තිස්ස. දෙවනියට නමක් ලැබුණ පිණ්ඩපාත ලැබුණ නිසා පිණ්ඩපාත දායක තිස්ස. තුන්වෙනියට නමක් ලැබුණ කම්බිලි ලැබුණ නිසා කම්බල දායක තිස්ස. දැන් ඒ අවුරුදු 7 දී මහතරේ නමකුත් හැදුනා වනේ වසන බැවින්
වනවාසික තිස්ස. ඉතින් ස්වාමීන් වහන්සේ උදෑසනම ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ රැස්සෝ මිනිස්සු දන් පිළිගන්නල වැන්දා. වඳිනකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. ඔච්චරයි කියන්නේ. කවුරු වැන්දත් සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. ඒ වචන හතර මිස වෙන කිසි බණක්, කිසි වචනයක්, කතා බහක් නැහැ. අදිෂ්ඨාන කරගත්ත මේ වස්තුම් මාසේ නිහඬව භාවනා කරලා අරිහත්වයටපත් වෙන්නට ඒකයි හේතුව. කිසිවක් කිසිවකින් එදායින් පස්සේ විස්තර ඇහුවෙත් නැහැ. එහි එක මනුස්සයෙක්වත් දානි බෙදලා ස්වාමීන් වහන්සේට පිටුපාල ගියේ නැහැ. මේ කුඩා ස්වාමීන් වහන්සේ වඩින හැටි ලස්සන අපූර්ව බලාගෙන හිටිය වැඳගෙන. ඒ සියලු දෙනාම ස්වාමීන් වහන්සේ වඩින හැටි බලන් හිටියා. ඒ තරම් ලස්සනට වඩිනවා. තමන් වහන්සේට වළඳන් අවශ්‍ය පමණට පමණක් දාන පිළිගෙන වැඩම කළා. ඉතින් වැඩම කරන්න හදනකොට ගමේ ඔක්කොම එකතු වෙලා පාමුල වැඳ වැටලා කිව්වා, ස්වාමීනි මේ වස් මාස තුනේ මේ සේනාසනේ වැඩවසනු මැනවි වහන්සේ වැඩ සිටිනවා නම් අපි තෙරුවන් සරණේ පිහිටාගෙන පන්සිල් අරගෙන පෙහෙවස් සමාදන් වෙලා අපි පින් රැස් කරගන්නවා කියලා මෙහි වැඩ සිටින්න අපිට පොරොන්දු වෙන්න කියලා වස් කාලේ කරන්නේ ආරාධනාව. නිමන්තේ මාස හිමස්මි විහාරේ වස්සං උපේමි කියලා සයන්නාසල කියලා වස් සමාදන් වෙන්නේ ඒකයි. දායකයෝ ආරාධනා කරනවා කොහොමත් මේ තුන් මාසේ මේ විහාරේ වැඩ සිටිනවා කියන එක තමයි අදිෂ්ඨානයේ පොරොන්දු වුණා. අපිව සංසාරයෙන් එතර කරවන්න කියලා තේ අය ආරාධනා කළා. ඉතින් ස්වාමීන් වහන්සේත් ඔවුන්ට මහත් අර්ථයක් සිදු වෙන නිසා පොරොන්දුනා මම්මස් තුන් මාසෙම වැඩ ඉන්නවායි කියලා. හැමදාම පිඬුසිඟා වඩිනෝ. කවුරු හරි දානි පිළිගන්නවා හෝ නැතා වැන්දොත් ඒ වඳින හැමෝටම මේ කුඩා ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන වචන හතරයි. ඉතින් වස්තුම් මාසේ පළමු මාස දෙවැනි මාස ඉක්මලා තුන්වැනි මාසයේදී මේ පින්වත් ස්වාමීන් වහන්සේ වස්තුම් මාසේ අවසන් වෙද්දී සිව්පිලිසිඹ යාලාභීව අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. හොඳයි, සාදු කියලා අනුමෝදන් වෙනවා. අවුරුදු 7යි වනේ, හොඳට මතක තියාගන්න. අවුරුදු 7යි රහත් වුණා පින. ඊට වඩා අපිට ආශ්චර්යයක් මෙතන මේ වනාන්තරයේ වන අලි හිටපු බව සඳහන් වෙනවා පසුව. ඒ වගේම කොටි සිංහයන් වැනි සතුන් හිටපු බව සඳහන් වෙනවා. ඒ වැනි වනාන්තරයක මේ අවුරුදු 7ක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ තනියෙන් කියන එක අපි සිහි කරගත යුතුයි. එතකොට දැන් අර වැඩි හිටියෝ කවුරු හරි බය වෙලා ඉන්නව නම් ඒ වගේ සත්තුන්ට නිකන් ලැජ්ජ වෙන්න වෙනවා දැන්. ඇයි අවුරුදු 7ක ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙම මේ කරන්ට් එක තිබිලත් නැහැ නේද? කැලේ ලයිට් නැහැ නේ කාලේ ඉන්දියාවේ. එළියක්වත් නැහැ මං හිතන්නේ. ඉතින් මේ වනාන්තරේ බය නැතුව හිටියා කියන එකම කොයිතරම් පිනක්ද උන්වහන්සේගෙන්. ඉතින් මේ සාරිපුත්‍රයන් වහන්සේට කළ පූජාව නිසා මෙවැනි ආනුභාවයක් ලබාගෙන අවුරුදු 7ේදී අරිහත්ත්වයටත් පත් වුණා. ඉතින් තෙරුන් ඒ ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් දැනගත්ත මේ බව උන්වහන්සේ වස් අවසානයේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා කිව්වා, ස්වාමීනි ගෝලයා බලන්න යන්න ඕන කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නා හොඳයි වඩින්න කියලා. ඉතින් ගිහිල්ලා අනිත් 500ක් ස්වාමීන් වහන්සේගේ නිත්‍ය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වැඩ සිටින 500 දෙනෙක්, ඒ 500 නමත් එකතු වුණා. මුගලන් තෙරුන් වහන්සේට ගිහින් කිව්වා, ස්වාමීන් වහන්සේ අපේ කුඩා තෙරුන් වහන්සේ බලන්න, ස්වාමී තිස්ස තෙරුන් වහන්සේ බලන්න වඩිනවා එනවද කියලා. උන්වහන්සේත් ගමනට එකතු වුණා 500ක් ශිෂ්‍ය පිරිසත් එක්ක. ওই විදියට කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් පිරිස සමග, අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් 500ක් සමග, උපාලි ස්වාමීන් වහන්සේත් එහෙමයි. ඔය වගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම 500 බැගින් ශිෂ්‍යයොත් එක්ක ඔක්කොම 40,000ක් එකතු වුණා. මේ 40,000ක් මහා සංඝ පිරිස යොදුන් 120ක් ගෙවාගෙන අද ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ගමට වැඩම කළා. වැඩම කළා මිනිස්සු දැක්කා බොහොම සතුටටපත් වුණා. අර උපාසක මහත්තයට මම හම්බුනේ මුලින්ම යාග්ගෙදරදී.
වැඳලා විස්තරහනකොට ස්වාමීන්වහන්ස උපාසක මහත්තයෝ මේ පත්තේ කුටියක් තියෙනවද කැලේ? එහෙමයි ස්වාමීන්වහන්ස. අපිට පෙන්වන්න පුළුවන්ද කිව්වා. ඊට පස්සේ මේ විස්තර කතා කරද්දී අඳුනගත්ත මේ සාරිපුත්‍රයන් වහන්සේ වැඩම කරලා තියෙනවා, අසව මහා ශ්‍රාවකයන් වහන්සේ වැඩම කරලා තියෙනවා, අපේ පොඩි ස්වාමීන්වහන්සේ බලන්නයි මේ උතුමන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ කියන සතුට මේ අයට ඇති වුණා. ඒ වෙලාවේ ගමටම ගිහින් කිව්වා, අපිට මහත් ලාභයක් වෙලා තියෙන්නේ, අපේ කුඩා ස්වාමින්වහන්සේ බලන්ඩ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේලට පහසු විහරණ සලසන්න ඕන, කවුරුත් එකතු වෙලා මේ කැලේට අරගෙන එන්න කියලා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පැදුරු කලාල තෙල් පහන් දැහැත් ගිලම්පස පැන් ආදි සියලුම දේ භාජනත් ඔක්කොම අරන් ගමේ මිනිස්සු පස්සෙන් ආව. 40,000ක් ස්වාමීන් වහන්සේලට එතකොට පහසුකම් හදලා දීලා තියෙනවා. ඒක ඉතින් ආශ්චර්යවත් දෙයක්. මිනිස්සුන්ගේ පිනත්, ඒ කාලේ තිබිච්ච ශ්‍රද්ධාව, ළඟට මේ පරිවාර බල ගොඩක් මිනිස්සු ඉඳලා තියෙනවා ඒ කාලේ. ජීවත් පින නිසා පින්වන්ත ඉඳලා තියෙනවා. ඒක නිසා සුළු වෙන නමුත් පුළු පුළුවන් විදියට අර ගස් මුල් වල හරි මේ අසුන් පනවා දෙන්න ඇති කියලා හිතෙනවා. එදා රාත්‍රි ගත කරනකොට ඇඳපුටු ආදී සියල්ල සපයා අතින් කරින්ගෙන තෙරුන් පසපස ගොස් විහාරයට පිවිසුණා. තිස්ස ස්වාමීන් වහන්සේත් උපාධ්‍යයන් වහන්සේ ඇතුළු මහතෙරුන් වහන්සේලා දැකලා ගිහින් වැඳලා උන්වහන්සේලගේ පාසිවුරු පුළුවන් ප්‍රමාණයෙන් තැන්පත් කළ අනිත් ස්වාමීන් වහන්සේලට වැඩ ඉන්න තැන් පෙන්වලා ඔක්කොම කටයුතු අවසන් වෙද්දි රැබෝ වුණා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මතක් කළ උපාසකවරුනි දැන් රැවුණා නිසා ගෙවල් වලට යන්නේ කියලා. අර ප්‍රධාන උපාසක මහත්ය මතක් කළා, ස්වාමීන් වහන්සේ අද ගෙවල් වලට යන දවසක් නෙවෙයි, අද බණ අහන දවසක්. කාලකින් බණක් අහගන්න බැරි වුණා. එනිසා අද අපට ධර්ම දේශනාවක් කරන සේක්වා කියලා ආරාධනා කරා. ඒ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ කතා කළා, තිස්ස මේ දායකවරුන්ට බණ අසන්න ඕනේ කියනවා. ඒ නිසා පහන් දල්වා බණ ඇසීමට කල් දන්වා ඔවුන්ට බණ ටිකක් කියන්න කියලා මතක් කළා. එවිට අර දායක මහතුරු කිව්ව නැගිටලා ගෝ අනේ ස්වාමීන් වහන්සේ මේ පොඩි හාමුදුරු දන්න බණ නෑ, හැමදාම කිව්වේ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා විතරයි කිව්වේ, ඒ හැර බණක් නම් කිව්වේ නෑ කිව්වා මේ මාස 3ට. එහෙනම් එබැවින් අනිත් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ බණ පවරන්නේ කියලා කිව්වා. එතන සරියුත් ස්වාමීන් වහන්සේ නැවත තිස්ස ස්වාමීන් වහන්සේ අමතල කිව්වා, තිස්ස මොවුන් සුවපත් වන හැටි දුකින් මිදෙන හැටි දති යුතුයි. ඒ නිසා මේ පද හතර විස්තර කොට මොවුන්ට ධර්ම දේශනා කරන්න කියලා මතක් කළා. යහපතී කියලා පිළි අරගෙන විසිතුරු වටාපතක් අතරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ ධර්මාසනය කරන පැන නැග පංචමහා සංඝයේ කියන්නේ නිකාය පහෙන් උද්දක නිකායදි නිකාය පහලලා ත්‍රිපිටක බුද්ධ වචනෙම ගෙන, මොකද හේතුව අර්ථ ධර්ම නිරුත්ති පටිබාණ කියන සිව්පිලි සිඹියාලාභී නිසා ත්‍රිපිටක ධාරී වෙනවා. නිසා උන්වහන්සේ සිව් මහා දිවයිනට වහින වැස්සක් වගේ ස්කන්ධ ධාතු ආයතන බෝධිපාශික ධර්ම බෙද බෙදා දක්වමින් අරිහත්වයට පත් වෙන පාර කියමින් අරිහත්වයෙන්ම දේශනාව අවසන් කළා. දේශනාව අවසානයේ මහතෙරුන් වහන්සේව ස්වාමීනි රහත්වොත්ම තමයි සැප ලැබෙන්නේ. ඔවුන්මයි සුවපත් වන්නේ. ඒ රහතන් වහන්සේමයි සසර දුකින් මිදෙන්නේ. අන් කෙනෙක් ජාති ජරා මරණ ආදී දුකින් සතර අපා දුකින් මිදෙන්නේ නැහැ කියන එක මතක් කරලා දේශනාව අවසන් කළා. ඒ වෙලාවේ මහතෙරුන් වහන්සේ සාදු නාදයෙන් මේ දේශනා පිළිගත්තා. ඔබ වහන්සේගේ දම් දෙසුම ඉතාම ලස්සනයි, පද වෙදීම ඉතාම ලස්සනයි, එහෙන් මිහිරි හඬින් කිව්වා කියලා ඒ වෙලාවේ ප්‍රශංසා කළා. එදා දේශනා අවසන් වෙනකොට මහරය වටංගා තෙලි වුණා. මුළු ත්‍රිපිටක බුද්ධ වචනේ අලලා නිවන් අවබෝධ කරලා සුවපත් වෙන හැටි, දුකින් මිදෙන හැටි, රහතන් වහන්සේ කෙනෙක් වෙන හැටි, පංචස්කන්ධ ආයතන 6 ධාතු 18 බෝධිපාශික ධර්ම 37 මේවා විස්තර කරලයි දේශනා කළේ.
ගමේමයි දෙකට බෙදුණා. එක පිරිසක් කිව්වා මීට කලින් අප මෙබඳු කැකුළු බවක් නොදක්නාලදී කොච්චර නරකද බලන්න, මෙච්චර දවස් වැඩ හිටියා, සුවපත් වේවා දුකින් මිදේවා කී හිටියා මිසක් බණක්වත් කිව්වේ නෑ කියලා කොටසක් තරහා වුණා. ඇයි කිව්වේ නැති නිසා කලින්? හොඳයි බණ හොඳයි, හැබැයි මාස 3ක් අපිට බණක් කිව්වේ නෑ. තව පිරිසක් සතුටු වුණා, අපට උනේ මහත්ම ලාභයක්, මෙබඳු ගුණවතෙකුට ගුණයක් හෝ අගුණයක් දන්නේ නැතු වුණත් අපිට උපස්ථාන කරන්න ලැබුණ, දන් දෙන ලැබුණා, දැන් එහි ප්‍රතිඵල ලැබිලා අපිට හොඳ බණක් අද අහන්න ලැබුණා. ඉතින් ඒ නිසා පිරිසක් අසතුටුයි, පිරිසක් සතුටුයි. ඒ පාන්දර බුදුරජාණන් වහන්සේත් ඒ පාන්දර වෙලාවේ මහා කරුණා සමාපත්තිය ලෝව දෙස බලනෝ. එහෙම බලද්දී තිස්ස ස්වාමීන් වහන්සේගේ දායක පිරිස දෙකට බෙදිලා කියලා දැක්කා. ඇතම් කෙනෙක් අසතුටටපත් වෙලා ඉන්නවා, අපැහැදිලා ඉන්නවා. එහෙම අපැහැදීමෙන්ම හිටියොත් ඒ මිනිස්සු මෙරළ අපාය යනවා. පැහැදිච්ච පිරිස කොහොමද දිව්‍ය ලෝක යනවා? ඒ නිසා තමන් වහන්සේ වැඩම කළ යුතුමයි. එහි වැඩම කරලා අර තරහ ගිලා ඉන්න නැත්නම් අපැහැදිලා ඉන්න පිරිසගේ සිතත් පහදවලා සියලු දෙනාම දුකින් මුදවනවා කියන අදහසින් මහා සංඝරත්නය පිඳු පිනිස වඩින්න පේලියට සකස් වෙච්ච වෙලාවේ කුඩා ස්වාමීන් වහන්සේ පස්සෙන් එන්නම් කියලා මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දෙවුරම් වෙහෙරිදිම සිවුරු පෙරවගෙන පාත්‍රය කරේ එල්ලගෙන එහින් අතුරු දහන් වෙලා අර සංඝ පිරිස ඉදිරියේ පහළ වුණ එක ශ්‍රේණියකින් බුදුරජාණන් වහන්සේත් වැඩම කළා කියලා පුතුම සන්තෝෂයක් මේ ගමේ මිනිස්සුන්ට ඇති වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේට 40,000ක් මහා සංඝ රුවනත් ගමට වැඩම කළා. එහි කුඩා කුඩා ශාලාවල් නැත්නම් මණ්ඩප හදාගෙන ඒ මිනිස්සු එදා දාණය පූජ කරලා වළඳන්ට පහසුකම් සලසලා දුන්නා. දාණේ වළඳලා අවසන් වෙන වෙලාවේ තිස්ස ස්වාමීන් වහන්සේත් පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩියා. ඒ ස්වාමීන් වහන්සේට දාණේ පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ කිව්වා තිස්ස පාත්‍රය ගේන්න කියලා. පාත්‍රය බැලුවා, ගුරු ස්වාමීන් වහන්සේටත් පාත්‍රය පෙන්නවා. හොඳයි සුදුසු තැනකින් වළඳන්ඩ කියලා මතක් කළා. ඉතින් තිස්ස ස්වාමීන් වහන්සේත් වැළඳුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ දායකවරුන්ට අනුමෝදනා බණ වදාලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ උපාසකවරුනි, තමුන් වහන්සේලාට උනේ මහත් ලාභයක්. තමුන්ගේ කුලපඟව මේ තිස්ස ස්වාමීන් වහන්සේ නිසා සරියුත් මුගලන් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ගමට වැඩියා. එපමණක් නෙවෙයි පිරිස සමග 40,000ක් රහතන් වහන්සේලා වැඩියා. ලෞතර බුදු වූ මමත් මෙහි වැඩියේ ඒ කුඩා ස්වාමීන් වහන්සේගේ ගුණ නිසායි. උන්වහන්සේ දකින්නයි වැඩියේ. තමුන් වහන්සේලාට මා වැනි ලෞතර බුදු කෙනෙක් දකින්න ලැබුණෙත් මේ කුඩා ස්වාමීන් වහන්සේ නිසා. ඔය හැම දිනාටම සිද්ධ වුණේ මහත්ම ලාභයක් කියලා අර අපැහැදිච්ච මිනිස්සුන්ගේ හිතත් පැහැදෙව්වා. ඒ වෙලාවේ අනේ වාසනාව අපි බුදුරජාණන් වහන්සේ හා මහා සංඝරත්නය සතුට කරන්න සමත් වුණා. එහෙම සමත් වෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ලැබිලා තියෙනවා. ඒකෙන් මෙච්චර පිරිසක් අපේ පොඩි හාමුදුරුව බලන්න වැඩි. ඒ නිසා වඳින්නට පුදන්නට සුදුසු කෙනෙක්මයි අපිට ලැබුණේ කියලා මහා සතුටටපත් වුණා. අර අපහැදීම නැති වෙලා ගියා. පැහැදිලා ගියා. පැහැදිච්චය වඩාත් පැහැදුනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ අනුමෝදනාවක් කළා. ඒ දේශනාව අහලා ඒ ගමේ බොහෝ දෙනා සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ආසනෙන් නැගිටලා වැඩම කළා. දායක පිරිස උන්වහන්සේලගේ පස්සෙන් ගිහිල්ලා මගදී නැවතුණා. කුඩා ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ සමානව වැඩම කළා පාරේ. ඒ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ තර වගේම ඒ පලාත්‍ර නම් අහගත්තා. ඉතින් ඒ නම් කුඩා ස්වාමීන් වහන්සේත් කියලා දෙනවා භාග්‍යතුන් වහන්සේට. ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කළා කැලේ. එතන කඳු මුඳුනක් තිබුණා, එතනට නැග්ගා භාග්‍යතුන් වහන්සේ. කුඩා ස්වාමීන් වහන්සේත් වැඩම කළා උඩට කඳුරට ගිහින් වාඩිලා. තිස්ස මෙහි සිට ඈත මෑත බලන විට කුමක් පෙනේද කියලා ඇහුවා. ස්වාමීනි මුහුද පේනවා කියලා කියන මුහුද තියෙන දනා
මුහුද දුටුවිට කුමක් සිතේ දැහැවා. මාදුකට පැමිණි කාලයන්නේ ඇඩු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා මට හිතෙනවා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු තිස්ස එක හරියටම හරි. දුකටපත් වූ සත්‍ය සංසාරේ ඇඬු කඳුළු මේ සාගරයටත් වඩා වැඩි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. චතුස්සු සමුන්දේසු ජලං පරිත්තකං තතෝ බහුං අස්සු ජලං අනප්පකං දුක්ඛේන පුට්ටස්ස නරස්ස සෝචනා කිං කාරණා සම්මතුවං පමච්චති. සතර මහා සයුරි ජලය ටිකයි. දුකින් පත් දුකටපත් මිනිසා හැඬු කඳුළුම ඊට වැඩි. ඒ සතර මහා සාගරයේ ජලයට වඩා කඳුළු බොහෝමයි. යහළුව කුමක් නිසා තෝ පමාවන්නේ දැයි භාග්‍යතුන් වහන්සේ වදාලා. එක්පෙති බුදුරජාණන් වහන්සේ තිස්ස ඔබ වහන්සේ කොහෙද වාසය කරන්නේ කියලා ඇහුවා. වාසය කර ගල් තලාව යට කියලා කිව්වා. ඒ ගල් තලාව පෙන්වනවා. එහි වසන ඔබ වහන්සේට මොකද්ද හිතුනේ එහි ඉන්නකොට? ස්වාමිනි මා මෙතන මැරුණු වාරත් මෙහි මල්ලසිරුරු බහා තැබූ වාරත් කොච්චරද කියලා දන්නේ නැහැ කියලා හිතුණයි කිව්වා. මං කොච්චර නම් මෙතනම මැරිලා ඇද්ද, කොච්චර වල දාලා ඇද්ද, කොච්චර මං පොළොවට මේ ගල් තලාවෙම පස්සලා ඇද්ද කියලා, මෙලෙන යට කොච්චර පස්සලා ඇද්ද කියලා කිව්වට පස්සේ තිස්ස එහෙම තමයි. මෙලෝ වැසි සතුන් පොළොවේ වැතිරිලා නොමල තැනක් නැහැ කියලා වදාලා ජාතක පාළියේ දුක නිපාතේ කියන්නේ ගාථා දෙක බැගින් වදාළ කොටසෙහි උපසාල කියන ජාතකය එවිලේ වදාලා. උපසාලක නාමානි සහස්සානි චතුන්දස අස්මින් පදේසේ දඨානි නත්ති ලෝකේ අනාමතං යම්මි සච්ඡංච ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ ඒතදරියා සෝචಂತಿ ඒතං ලෝකේ අනාමතං. ඒ දේශනාවට අනුව උපසාලක කියන මිනිසයා මෙතනම ඔය පෙන්වන තැනම 14,000 වාරයක් මැරිලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ මිනිස්සෙක් නොමල තැනක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. යමෙකුට සත්‍ය ඥාන, ලෝකෝත්තර ධර්ම, අවිහිංසා, සීල සංවරය, ඉන්ද්‍රිය දමනය යන මේ ගුණ සමූහය පිහිටා තිබේත බුද්ධාදී ආර්යෝ ඔහු සේවනය කරනවා. මේ ගුණ සමූහය මැරෙන්නේ නැහැ. ඒවා නිවනටම හේතු වෙනවා. කය මැරෙනවා, හැබැයි මේවා මැරෙන්නේ නැහැ. මෙසේ පොළොවේ ශරීර නික්ෂේප කොට මැරෙන්නව සතුන් අතර නොමලවිරු තැනක මැරෙන්නෙක් නම් නැත. ආනන්ද මහතෙරුන් වහන්සේ පමණක් කිසිවෙක් නොමල තැනක පිරිනිවන් පාවා දාල බව වැඩි විස්තරයක් වශයෙන් අටුවාවේ විස්තර කරනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවේ තමන් වහන්සේට අවුරුදු 80යි, බුදුරජාණන් වහන්සේට අවුරුදු 80යි, එයින් තව අවුරුදු 40ක් භික්ෂුන් වහන්සේලාට දායක උපාසක උපාසිකාවන්ට පිහිට වෙමින් ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ශාසන භාරධාරීව ධර්ම දේශනා කරමින් හරියට බුදුරජාණන් වහන්සේ නැති අඩුව පුරවනවා වගේ තමයි ආනන්ද උත්තමයන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේට අවුරුදු 120ක් වෙච්ච දවසේ ආයුෂ ගෙවි ගිහින් තිබෙනවා. ඒ බව දැනගෙන දැනුම් දුන්න තවත් දින 7කින් පිරිනිවන් පානවා කියලා. රෝහිණී ගඟ දෙපැත්තේ ගැබැත්තක ඉන්නේ තාත්තගේ ඥාති සාක්‍ය ජනපදය. අනිත් පැත්තේ ඉන්නේ අම්මගේ ඥාති කෝලිය ජනපදය. මේ දෙපැත්තෙන් පිරිසිතුවා ස්වාමීන් වහන්සේට අපි ගොඩාක් උදව් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තාත්තගේ ගමේ පිරිනිවන් පාවී කියලා. කෝලිය ජනපදය හේතුව අපිත් ගොඩක් උදව් කරලා තියෙනවා. උපකාර වෙලා තියෙනවා අම්මගේ ගමේ පිරිනිවන් පාවී කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කල්පනා කළා කොයි පැත්තේ හරි පිරිනිවන් පෑවොත් ලොකු යුද්ධයක් හට ගන්නවා. මොකද සාක්‍ය ජනපදයේ පිරිනිවන් පෑවොත් කෝලිය අය යුද්ධෙට එනවා ධාතු අරගන්න.
කෝලිය ධනපදය පිරුණුවම් පැවත් සාක්ක යුද්ධරනවා. මම්මයි මේ කෝලාහලේ මේ අසමගිය නැති කරන්නවන්. ඒමතර පින්වත් ස්වාමින්නාසේ රෝහණි නදී හරි මැදට වැඩම කළා. ඒ නදිය උඩ සල් තල්ගස් හතක් විතර අහසට පැන නැගලා හැමෝටම පේන විදිහට පළක් මැදගෙන ධර්ම දේශනා කළා. එනොත් තමන් වහන්සේගේ අපදානිය වදාලා පාරමී පුරුව ආකාරය නිවන් දකින්න හේතු වෙච්ච පින හේම. ඒ අවසානයේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කළා හිස මැදින් හරියටම හරස් අතර කෙලින්ම පහලටම මුළු කයම දෙකට බෙදෙන්න හරියටම බෙදෙන්නට ඕන. බෙදිලා එක කොටසක් සාක්‍ය ජනපදයට අනිත් ධාතු කොටස කෝලී ජනපදයටත් වැටෙන්නට අදිෂ්ඨාන කරලා තේජෝ ධාතු සමාපමෙදිලා මුළු කය ගිනි ගන්න සැලැස්සුවා. පිරිනවන් පාත්තිම ගිනිගත්තු කය සම්පූර්ණයෙන් සීමස්නහර දැවී ගියා. අස්ති ටික පමණ මුතු කැට වගේ අහසින් දෙපැත්තට වැඩම කළා. දෙපැත්තේ කරඬු තැම්පත් කළා තිබුණා. ධාතු පිළිගන් ඒ කරඬු වල තැම්පත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් පුදුම විදියේ ශෝකය මේ ඥාතින්ට ඇති වුණා. මොකද භාග්‍යවතුන් වහන්සේගෙත් මව්පිය දෙපසමයි මේ ඉන්නේ. ආනන්ද තෙරුන් වහන්සේගෙත් මව්පිය දෙපසමයි මේ සිටින්නේ. ඉතින් හැම දෙනා පුදුම ශෝකයකට පත් වුණා. මහාචර්ණ තෙමේ ලතෝනි දෙමින් අඬන්නට වුණා. එදා ඒ හඬ පොළොව පැලී යන තරම් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දා නැගී ලතෝනියට වඩා බලගතු ලතෝනියක් ඇති වුණාය කියලා විස්තර කළා. ඒ අසා සිටියවුන්ගේ ලය පැලී නොගිය මහපුදුමයකි. හැම ප්‍රාසාදයකම හැම ගෙදරකම හැම පැල්පතකම සිටි මිනිස්සු මාස හතරක් අඬ අඬා දුක් කඳුළු බිව්වා කියනවා. එකල්ලි එහි බඩ පුරා කෑම වේලක් ගත්තෙක් කට තෙමෙන තරම් දිය පොදක් බිව් කෙනෙක් උනේ නෑ. අඩේ අයියෝ යන හඬම හැම දෙසින් ඇසුණා. මිනිස්සු බුදුරජුන්ගේ උපස්ථායක තෙරුන් වන ආනන්ද තෙරුන් වහන්සේ මෙතෙක් ජීවත්ව සිටි නිසා මේ අවුරුදු 40ට බුදුරජාණන් වහන්සේ පිරිනිවුණයි කියන දුක්ලතෙවුල සංසිඳුණා අපේ. දැන් ඉතින් කෙසේ ඉවසමුද? අයියෝ මුන්වහන්සේ තව කලක් ජීවත් වුණා නම්, අයියෝ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ඌේ අද නේද කියලා අපි සනසන්නේ කවුරුන්ද කියලා මිනිස්සු ඇඬූ බව සඳහන් වෙනවා. ඒක තමයි කතන්දරේ. මේ ලෝකේ කිසිවෙකුත් නොමල දැනක ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ අහසේ රෝහිණී ගඟ මැද. ඉතින් ඒ කතාවට ගලපනවා. මොකද මැරිච්ච නැති තැනක් නැහැ කියන පොළොවේ. මව මැරු සෝකේ, මව මැරුණු සෝකෙන්, පියා මැරුණු සෝකෙන්, දරුවන් මැරුණු සෝකෙන් හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බවත් මෙහිදී මතු කළා. නැවත බුදුරජාණන් වහන්සේ තිස්ස මේ වනලැහැඹෙයි දිවි කොටි සිංහ ආදි සතුන් කෑ ගහනකොට ඔබ වහන්සේට බයක් ඇති වෙන්නේ නැද්ද? ස්වාමීනි බයක් නැහැ. ඕන් හඬලන විට වනේ බලවත් ඇලුමක් මා සිත ඇති වෙනවා. හරියට මේ අනාන්තයේ සුන්දරයි සත්තු ඉන්න මම මේ කැලේට හොඳටම සිත අලවා ගත්තා. මේ සත්තු කෑ ගහද්දි කියලා ගාථා 60කින් මේ කුඩා ස්වාමීන් වහන්සේ වන අසිරිය පිළිබඳ තමන් වහන්සේ වැඩ හිටපු ආරණ්‍ය ලස්සන එදා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ වහන්සේ මොකද කරන්නේ? අපි නම් ඉතින් දිගටම ඉන්න බෑනේ. අද වඩිනවා අපි සවැත් නෝර. තිස්ස මොකද කියන්නේ? වඩිනවද ඉන්නවද? වෙලාවේ කුඩා සායනස මතක කළා. සායනස ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මගේ ගුරු දේවයන් වහන්සේ මාව එකගෙන ගියොත් මම වඩිනවා. මට ඉන්න කිව්වොත් මං ඉන්නවා. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවර නැවත වැඩම කළා. ස්වාමීන් වහන්සේ අදහස වුණේ ඒ කැලේම වැඩ ඉන්න. ඒ නිසා සරියුත් ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන තිස්ස එන ඔබ වහන්සේට කැමති නම් මේ කැලේම වැඩ සිටින්න කියලා තමන් වහන්සේලා වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේ එහිම වැඩ සිටියා. දේවරම් වෙහෙරට ගියාට පස්සේ දම් සභාවට රැස්වෙච්ච ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇතුණ පුදුමයි. තිස්ස තෙරුන් වහන්සේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි වැඩක් නේ කරන්නේ. පිළිසිඳ ගත්තා ඉඳලම නෑදෑයෝ සත් මගුලකදී
දහසක් භික්ෂූන්ට දියනමසු කිරි පිඬු පූජ කළා. පැවිදි උදා සතියක් මහා සංඝරුවනට දන් පිළිගැන්වා කිරි පිඬුම. පැවිදි වෙලා 8 වෙනි දවසේ පිණ්ඩපාතේ ගිහිල්ලා දවස් දෙකට රෙදි කඩවල් දහසකුත් බත් හැලි දහසකුත් ලැබුණා. එක දිනකදී කම්බලි 1000ක් ලැබුණා. මෙහි වසන ඔහුට මහත් ලාභ සත්කාර ලැබුණා. දැන් මේ හැම ලාභයක්ම අතහැරලා දාලා වනයේකට ගිහිල්ලා පිඬුසිඟා යනවා. එයින් ලැබෙන මිශ්‍ර වෙච්ච ආහාරයෙන් දිවි පවත්වනවා. මේ තිස්ස ස්වාමීන් වහන්සේ කරන්නේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි වැඩක් යයි කියලා කතා කර කර ඉන්න අතරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කොට මහණනි මා එන්නට පෙර ඔබ වහන්සේලා කවර කතාවක යෙදී සිටියාද කියලා ඇහුවට පස්සේ විස්තර කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ලාභ සත්කාර ලබන්න පිළිපදින්න ඕන පිළිවෙල වෙනස්. ඒක වෙනම ක්‍රමයක්. නිවන් දකින්න කරන්න ඕන වැඩ වෙන වෙන විදියක් වෙන පිළිවෙලක්. ඒ කියන්නේ ලාභ සත්කාර ලබන්න ක්‍රමයක් වෙනම තියෙනවා. ඒකට බණ කියන්න ඕන, මිනිස්සුත් එක්ක ඉන්න ඕන, සැප දුක බෙදා ගන්න ඕන. නිවන් දකින්න කෙනා හුදකලා වෙන්න ඕනේ, බණ භාවනා කරන්න ඕන. ඉතින් මේ දෙක එකක් වෙන්නේ නැහැ කොහොමවත්. දෙක? මේ දෙක දෙකක්. අඤ්ඤාහි ලාභ උපනිසා ලාභ ලබන ක්‍රමය වෙනස්. අඤ්ඤා නිබ්බාන ගාමනී නිවන් දකින්න ක්‍රමය වෙනස්. ඉතින් ඒ නිසා මේ දෙක තේරුම් ගන්න ඕන. පුඩපන් පුදපන්රු සොයන කෙනා, ඉඩකඩම් ගේදොර මිල මුදල් සොයන කෙනෙක්ට නිවන් මාගේ දෙන්න බෑ. නිවන් පිළිවෙත යෙදෙන එක්කෙනාට ඉඩකඩම් ගේදොර මිල මුදල් සොයන්න බෑ. එහෙනම් මේ දෙකම එකට එකතු වෙන්නේ නෑ. දූතාංග ආදී සමාදන් වෙලා ඒවා මුලාවෙන් නැත්නම් වනගත වෙලා මිනිස්සු පහදවල ලාභ සත්කාර හොයන්න ගියොත් අපායට යන්න පුළුවන්. ඒතර ලාභ සත්කාර උපදව ගන්න ගියාම ගොඩාක් බොරු කරන්න, කපටිකම් කරන්න, පව් කරන්න වෙනවා, කුහකම් කරන්න වෙනවා. නැත්තම් ලාභ සත්කාර උපදින්නේ නැහැ කියනවා. ඒතර දූතාංග ආදී රැකල සිල් රැකල බලාපොරොත්තු වෙන ලාභ සත්කාර ලබන නෙවෙයි. මේ සංසාර දුක්ඛයෙන් එතර වෙන්න. එහෙම අවංකව ඒ ගුණ පුරණ කෙනා සසරින් එතර වෙනවා. ඉතින් ලාභයයි නිවනයි දෙකේ වෙනස දන්නා පින්වන්ත ශ්‍රාවකයෝ වනසෙනසුන් වලට ගිහින් සමත විපස්සනා වඩලා සසරින් එතර වෙනවා කියන අදහසින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාලා අඤ්ඤාහි ලාභ උපනිසා කියන මේ ලාභ සත්කාර උපදවනවා කියන්නේ මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ලාභ සත්කාර උපදවන කැමති භික්ෂුව ඒ සඳහා පව් කරන්න වෙනවල සමහර විට. කය වචන සිත තිදොරින් කාය වංකාදී වංක වැඩ තාම ලාභයේ තමා වෙත මැදියෙන්ට කරන්න වෙනව නොයෙක් උපක්‍රම තියනවලු. ඒ කියන්නේ මේ කිරිබත් කන්න ඕන නම් කිරිබත් තලියට අත කෙලින්ම දාලා අත කෙලින්ම ගත්තොත්, ඒ කියන්නේ ඇඟිලි කෙලින් කරලා දැම්මොත් කිරිබත් එන්නේ නැහැ. කිරිබත් ගන්න ඕන නම් අත කෙලින් දාලා ඇඟිලි ටික නවල තමයි ගන්න ඕන, වකුටු කරලා. ඒ වගේ වංක වෙන්න වෙනවා ලාභ ලබන නම්. හරියට අපර බත් ටික එන්නේ අත වකුටු කරාම වගේ ගුණධර්ම පුරණ ගෙනාට සිද්ධ වෙනව නොඑක් නොඑක් වංක දේවල් සිදු කරන්ඩ තමන්ට අවශ්‍ය පුදු සත්කාර වැඩි වැඩියෙන් ලබා ගන්න. ඉතින් ඒ සඳහා කරන කටයුතු වලට භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මෙවැනි දේවල් තියෙන්න පුළුවන් ලාභ සත්කාර ලබන්න. කුහණා, ලපනා, නේමෙත්ති කතා, නිප්පේසි කතා, නිජිගින්සනතා කියන කුහක වස්තු පහ දැන් විස්තර කරනවා. කුහණා ලාභ සත්කාරයේ ගිජු වූ භික්ෂුව ඒ පිණිස අන්‍යා පුදුමයටපත් කරනවා. ඒ වනාහි සිව්පස්සේ වැලැක්වීම, ඒ කියන්නේ දෙනකොට එපයි කියනවා. හොඳට මතක තියාගන්න මේ ටික. අපි මේව කරන්නේ නැහැ කියලා හිතන්න ඕනේ, වෙන මොකුත් නෙවෙයි. කරන අයට අපි ගරිහා කරන්න ඕනේ නැහැ. අවබෝධයක් අදාගන්න ලාභ සත්කාර ලැබෙනකොට කොහොමද පිළිපදින්න ඕන? කියන්නේ සිවුරක් දුන්නම ඕනේ නෑ මට, සිවුරු තියෙනවා ඉතින් එකක් ඇති, ඔච්චර මොකටද කියලා කියනවා. ඒ කියන්නේ මොකටද? වැඩියෙන් ගන්න. සමීප කොට කියනවා ඉරියව් පැවැත්වීමෙන් කළ හැකි දායකයෙකු මහණ ස්වාමීන් වහන්සේ වෙත ඇවිල්ලා සිවුරක් පූජ කරනවා. සිව්පස්සේ මොනහරි දෙන්න හදන කොට කියනවා ලබන්නත් ඕන හැබැයි කියනවා. නේ ඉතින් ඕනේ නෑ එච්චර මොකටද, සිවුරු තියෙනවනේ. කෑම් බීමත් ඕනේ නෑ එච්චර, තියෙනවා අපිට. මම ඉතින් ලැබෙන දෙයකින් ජීවත් වෙනවා කියලා තමන් ළඟ නැති ಗುಣ පෙන්වන්න යනවා. ඉතින් එහෙම කොච්චර ගුවත් අනේ තවත් පැහැදෙන බලන්නකෝ අපේ සාන්නාංශේ සිවුරකටවත් ආස නැහැ නේ. කෑමක් කන්න කැමති වුණාද කියන්නේවත් නැහැ.
ඔය සුළු දෙයක් ඇති මහත්වයෝ කියලා කියනවා. ඒකට තව පැහැදිලා බලෙන් මායි කියනවා, හරි හරි එන්නම් ගේන්නකු, මට ඉතින් ඕනේ නෑ මේ සිවුරු, මට මේවා ඕනේ නෑ, හැබැයි ඔය මහත්තුරුන්ට පින් සිද්ධ වෙන්න මම බාර ගන්නවා කියලා කලින් එපා කියලා පස්සේ ගන්නවා. අන්න එකට කියන කුහකකම, කුහණ. සිල්වත් කුසේ පිළිගනි, ඒක සිල්වත් බවකුත් පේනවනේ එකෙන්. ඇයි ඉතින් එපා කිව්වනේ, අල්පේච්ඡය වගේනේ. එයින් මහු මහජනයා මැද සිල්වතෙකු ගුණවතෙකුසේ පෙනී සිටිනවා. එවිට දායකයෝ අපේ ස්වාමීන් වහන්සේ සිව්පසේට ආසාවක් නැති කෙනෙක් වුණත් අපි නිසා පිළිගත්තා කියලා තවත් පැහැදුනා. ඉතින් එහිදී මේ කපටි කොහොම භික්ෂුව මට මින් වැඩක් නැත, දායකයන්ට පින් ලැබෙන්නයි ගත්තේ කියලා තමයි එයා කියන්නේ හැමදිස්සෙම. ඒකට කියනවා මේ සිව්පසේ ප්‍රතික්ෂේප කරලා ලාභ ලබන ක්‍රමය. ඒකත් හොඳ ක්‍රමයක්, يعني කරන අයට. අපි එහෙම කරන්න ඕනේ නැහැ. ඒක තමයි ගොඩක් කලකට වෙන්නේ. එතකොට එපයි කියලා පස්සේ ගන්න පළවෙනි ක්‍රමය. ලාභ සත්කාර ලැබීමේ ආසාවෙන් පෙළුණු භික්ෂුව මෙහෙම ඇන්දොත්, මෙහෙම වුණොත් මට සලකනවා කියලා හිතාගෙන දායකයන් ඉදිරියේ යමෙක් මෙබඳු සිවුරු අඳීද, මේ විදිහේ පාට සිවුරු පෙරවනවද, මෙහෙම සිවුරු පෙරවන් ඉන්නවද, මෙහෙම අත් දෙක බැඳන් ඉන්නවද, මෙහෙම බිම බලන් ඇවිද්දොත් පැහැදෙනවා නේද කියලා මිනිස්සු ඉන්නේ තැන්වල බොහොම හොඳට බිම් බලන් යනවා. මේ වගේ කුටියක හිටියොත්, ඒ කියන්නේ මැටි ගහපු කුටියක හිටියොත්, පරණැල් ගහපු කුටියක හිටියොත්, ඉලුක් හොයපු කුටියක හිටියොත්, නැත්නම් පොල්ලතු කුටියක හිටියොත්, සලකය වගේ හිතුණොත් එයා එහෙම කුටිවලම ඉන්නවා. මොකද ඒක දැක්කම පැහැදෙනවා. අපේ ආරන්නේත් පස්සේ මැටි කුටියක් හැදුවා. මේ පැත්තේ තියෙන කොන්ක්‍රීට් කුටිනේ හොඳ, මේක සැප වැඩිනේ. ඉතින් අපේ පින්ඩපාති වඩන තරුණ ගෝලයෙකුට එයා ගෝ සයන්නස මට මේ පැත්තේ ඉන්න බෑ, මං යනවා කැලේට. ඉතින් එයා බොහොම පරිශ්‍රමයක් දරලා අපේ මිය පරලෝ ගියපු ප්‍රේමසිරි කියන මහත්තයත් අල්ලගෙන ලොකු ගස් කපන් ඇවිල්ලා මාසයක් විතර වහන්සේලා කටු මැටි ගහලා කුටිය හැදුවා. ඇඳකුත් හැදුවා මැටියෙන්. ඉතින් සෙවිලි ගලේ මේ පොල් අතු. දවසක්වත් වැඩ හිටියේ නැහැ උන්වහන්සේට මොනවා හරි කර්ම විපාකයක් පළ දීලා බැහැර වෙන්න වුණා. ඊට පස්සේ කිහිප නමක් ඔය දවසින් දවස හිටියා. අපි මේක හැදුවේ නම් දායකයොണ്ട് පේන නෙවෙයි, මේ කැලේ තියෙන ඉතා දුර ඈතම තැනක හැදුවේ, දැන් වුණත් කාටවත් පේන්නේ නැහැ. ඒක දිසායනාසේ කැමැත්ත. එතකොට එතෙන්දී අපිට හිතන්න තියෙන්නේ අප්‍රකටව ගුණ පුරන්න එවැනි තැනක දැන් පහසුකම් නැති නිසා, මුදල් නැති නිසා මැටි කුටියක් හැදුවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඒක වරදියට හිතන්න එපා. ඒ කියන්නේ මිනිස්සු දැකලා බහැදෙත්වා කියලා හොඳ කුටි හදන්න පුළුවන්. මේ මැටි කුටි හදනවා. තවන් දැකලා තියෙනවා කොන්ක්‍රීට් වලින් හදලා මැටි ගාගෙන ඉන්නවා. මැටි ගාවම ඉතින් එළියේ මැටි පේන්නේ ඇතුලේ කොන්ක්‍රීට්. එතකොට අර්ථය වෙලා නැහැ. හැබැයි පිට උපේ පේනවා. එතකොට හිතෙන්න පුළුවන් මම මැටි කුටියක ඉන්නවා කියලා. මේ ඉන්න ස්වරූපයෙන් බහැදේ වගේ එකක්. ඒක ඉතින් අර වංචක ධර්මයක්. තවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා අපි එහෙම වෙන්නේ නැහැ. අපේ තියෙන්නේ සිමෙන්ති නම් අපි සිමෙන්ති පෙන්නනවා. අපේ මැටි නම් තියෙන්නේ මැටි තිබුණාවේ පෙන්වන්න ඕනේ නැහැ, ඒක තියෙනවා කැලේ ඇති. දැන් මං හිතන්නේ සතියක් විතර යනකොට අලිය ආවා. අලිය කල්පනා කරා කවුද අපේ කෑම මෙහෙටම ගෙනාවේ, ඈ පොල් ගස් ගන්න අපි ගමේ යනවා, මේ මිනිස්සු පොල් අතු කැලේට ගෙනල්ලයි කියලා ඇදලා දැම්මා. වැඩි හොඳට පොල් අතු හැවිලි කරේ චාම් වෙන්න, අල්පේච්ච වෙන්න, අන්තිමට පොල් අතු ටික අලිය කෑවා. ඊට පස්සේ ඉතින් ගුටි ඉන්න බෑනේ, වහල නැහැ. ටිකෙන් ටික මම හිතන්නේ දැන් නම් අනිච්චාවද සංඛාරා බවට පත් වෙලා ඇති, දන්නේ නැහැ, ගියේත් නැහැ පැත්ත. ඊට පස්සේ කොහොම නමුත් මේක හොඳට තේරුම් ගන්න, හිතුනොත් කාට හරි මං පොඩි කුටියක, ලෑලි කුටියක, පිදුරු කුටියක ඉන්නවා, ඒ ඉන්නේ මේක දැක්කොත් පැහැදේ මිනිස්සු කියලා නම් කුටිය කඩලා දාලා යන්න, ඉන්න එපා. ලැබෙන කුටියක ඉන්න, ලැබෙන තැනක ඉන්න, ඒක කමක් නැහැ. හැබැයි කොහේ හරි යටින් චේතනාවක් આવොත් මෙහෙම හිටියොත් පැහැදෙනවා නම් ඒක තමයි මෙතන කියන්නේ මේ කුහණා ලපනා කියන කතාව. පිරිච්ච සිවුරු අඳින්නම හිතෙනවා නම් අණ්ඩදාප සිවුරු අඳින්න, සිවුරු බර ගණන් කප් මේ තියෙන ගබඩාවේ තියෙනවා. ඕව ඇඳොත් පැහැදෙන්නේ නැහැ නේ කියලා එක ඉරා ගන්නව ඉස්සෙල්ල පොඩ්ඩක් ඉරනවා. ඉරලා ආයි මහනවා. තව පාට පාට රෙදි ගනල්ල තව අල්ලනවා. මම දැකලා තියෙනවා එහෙම සයන්නසල ඉන්නවා. ඉතින් ඒක හොඳ වැඩක් නෙවෙයි. එරගෙන දූතාංග චෞරයා, මොකද්ද නම? දූතාංග හොරා.
ඇයි මේ දූතාංග රකින්නවා කියලා පෙනේවා කියලා පැච් අල්ලගෙන යනවා සිවුරේ? කවුද ඒ පාංශුකූලිකෙක්? ළඟදී මූණ පොතේ තිබුණා මේ පාංශුකූල සිවුරක් ගෙනත් දානවා. ඒ හාමුදුරු වඩින පින්ඩ පාතේ, එයා පින්ඩ පාතික කවුරුත් දන්නවා ප්‍රසිද්ධයි. එයාට පාංශුකූලයක් ඕනේ ගුවයි කියලා හොඳ රෙද්දක් අරන් ගිහිල්ලා මෝචරියට මිනිහේ එක උතලා අර මොනවද ගාලා ගෙනල්ලා දානවා පාරේ. ආමුදුරුවත් එනකම අර කවුලන් යනවා. ඉතින් හරි සෙල්ලම් දැන් තියෙන. දැන් ගමම දන්නවා ආමුදුරුව දූතාංග දරනවායි කියලා. ඉස්සර වෙලා තියෙනවා දැන් ওই දූතාංග කියන්නේ අතිරේක ගුණ 13ක්නේ. අපි ඕන කෙනෙක් රකින්න පුළුවන් නම් අප්‍රකටව කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේවයි තියෙනවා ওই ගස් මුල් වල ඉන්න එක, ගල්ලෙන් වල ඉන්න එක, ඒව ගුණ ධර්ම. අහස යට ඉන්න එක, අබ්බෝකාසින්ක, දවල්ට එමින් ඉන්න පුළුවන්, දවසෙම ඉන්න බෑනේ. එකක් තියෙනවා රෑට පිටදිගැරලා සැතපෙන්නේ. දැන් මේක අහලා මේ පොඩි සයන්නාසියම කරන්න එපා හොඳේ. අපේ ගුරු සයන්නාසි කුවයි එහෙම කියලා රැස් ගියායි මේ ධම්මිමල සයන්නාස මට හරියන්නේ නැහැ. දැන් මම ඇඳේ සැතපෙන්නේ නැහැ. හරි පුටුවක් ගන්න සැතපෙනවා. ඕන දවසක් කරලා බලන්න. ඊට පස්සේ වෙන්නේ මෙහෙ ඇවිල්ලා කැරකි කැරකි ඉන්න බඹරේ වගේ. එහෙනම් මේ මං කියන්නේ තියෙනවා පොතේ හොඳේ. කරන්න පුළුවන් කාලේ කරන්න. දැන්ම ඕනේ නැහැ. මේ හැබැයි ලෝකෙට වෙන්න කරන්න එපා. එතකොට සහෝදර භික්ෂුන් දෙනමක් මේ අනුරාධපුර සමයේ වෙච්ච දෙයක්. ඒ දෙනම වහන්සේ ඉතින් කතා බහ කර කර ඔන්න ඉතින් එකලංග ඇඳවල දෙක දත වෙනවා. කළුවරයින ඉස්සර ඉතින් ලයිට් නැහැනේ. ඉතින් අය එක සයන්නස් කියන්නේ ඇලවිලා ඉන්නවා. අනිත් සයන්නස් වාඩිලා ඉන්න. මොකද හේතුව? නේසජ්ජිකයි. ඒ කියන්නේ පිටදිගයලා සතපෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ වාඩි වෙලා සතපෙනවා. නැත්තම් ඇඳි පුටුවේ සතපෙන්න පුළුවන්. එකපාර අකුණක් ගැහුවා. අකුණ ගහනකොට දැක්ක තමන්ගේ සහෝදර වික්ෂුව වාඩි වෙලා ඉන්නේ. ඇහුවා කිම ඇවැත්නි නේසජ්ජිකද? මොකද ඇහුවේ? ඇයි නේසජ්ජිකද කියලා. ආ දැනගත්ත ගමන් ආයෙල වුණා. අර අවුරුදු ගාණක් රකපු දූතාගේ කැඩුනත් කමන්නේ කියලා දැනගන්න එකේ බයට. එහෙමයි උතුම් තෙරුන් වහන්සේ ඉඳලා තින් දැන් ඉන්නේ හොරු කියලා තමයි පොතේ තියෙන්නේ. දූතාංග චෞරයෝ. ඇයි? මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්න ගම් හතම දන්න ඔයා දූතාංග රකින්නයි කියලා. ගම් හතද නෙවෙයි ඉන්න විහාරේ ඉන්න අයවත් දැනගන්න දෙන්න බෑ. එහෙම දන්නවා කියන්නේ මේ ලාභ සත්කාර පිණිසයි මේ දූතාංග පාවිච්චි කළේ. එහෙනම් කියනවා එහෙමනම් දූතාංග එකක්වත් එපා. ඔය ඉන්න පාඩු කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දූතාංග රකින්න කියලා මාන ඇති වෙලා, ලෝභකම ඇති වෙලා, මසුරුමල ඇති වෙලා අනිත් අය එපා. මම නම් දූතාංග රකින්න මේ අනිත් භික්ෂුන් රකින්නේ නෑනේ. කිසි වැඩක් නැහැ නේ අපිනේ රකින්න අය. එහෙම හිතනවනම් වැඩක් නැහැ. ඒ නිසා අපි දන්න නිසා කියන්නේ ආරණ්‍ය වාසී භික්ෂුන් බොහෝ මම දැකලා තියෙනවා. ඔක්කොටම ගොඩක් අයද පට පිට පැටලලා තියෙන්නේ. කරන්න කිව්වේ වෙන අදහසකට කරන්නේ ලාභෙට. එන ලාභ සත්කාර ගන්න හිතාගෙන නම් මේව කරන්න එපා කියනවා. එහෙනම් නේසජ්ජිකාංගේ වගේ එකක් රැකලා එහෙම වුණා නම් නේ දැක්කසනේම එළ වුණා නම් දූතාංගෙත් බිඳගෙන අවුරුදු 20 ගාන රැකපු එකක් කියලා සඳහන් වෙනවා අට කතාවේ. එහෙනම් තමන් රකින්න ගුණය තව කෙනෙකුට නොපෙනෙන්න කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ අදහස. එහෙම නැතුව ගමම දැනගන්න මේව කරන්න එපා. මේ විහාරේ ඉන්න වික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ධානලාභියෙක්, මගපල ලැබුවෙක් කියලා පණිවිඩ යවනවා. මිනිස්සුන්ට යවනවා. ඒ කියන්නේ තමන් කියන්නේ අනිත් හාමුදුරුන්ට කියන ගිහින් කියන්නේ කියලා. ඒතකොට බත් මුට්ටි උස්සන්ගෙන අපේ ආරන්නේ ඉන්නේ, අසවල් කුටියේ ඉන්නේ, අපි ගම් විරිය කුටියේ ඉන්නේ, ධානලාභී දෙනමක්. ඈ ඒ අර ගමේ කට්ටිය දුවන්ගෙන මොකෝ දැන් රහත් වෙලයි කියලාත් ආරංචි විරිය කුටියේ ඉන්න දෙනම. ඉතින් අපිට මෙහෙ බේරන්න බැරි වෙනවා වැටක් දාලවත්. බස් බැඳගෙන නේ ඒ ගමේ යට්ටි එන්න පටන් ගන්න. ආරංචියක් ඇවිල්ලා තියෙනවා මේ ඒ ගුරු හාමුදුරුව නම් තාම රහත් වෙලා නැහැ. හැබැයි ගෝලියෝ දෙන්න රහත් වෙලා කියලා. ඉතින් ඒ වගේ ලං වෙලා ළඟින් යන්න වචන කිව්වම මිනිස්සු රැවටෙනවා. ඔය සමෙක සයන්ස්ක දැන් හරියට මේ දේශනාවල්දී අහු වෙනවා. මේ ප්‍රසිද්ධ දේශනාවල්දී කියනවා පින්වත්නි මන්නා වැඩ ටික කරගෙන තියෙන. මගේ වැඩේ හරි. දැන් ඔහෙලයි වැඩේ කරගන්න. මොකක්ද ඒ කිව්වේ? හැපි නොහැපි යන තාලෙට කතාව කියනවා. කියන්නේ කෙලින්ම කියලා නැහැ. බඩ සුද්දයි. ලෙඩා මලත් කමන්නේ බඩ සුද්දයි. මම කිව්වේ නැහැනේ මං. හැබැයි ගෑවිලා යන්න ගුව මගේ වැඩ නම් ඉවරයි. මොන වැඩද? හාමුදුරුවනේ කියලා අහන්නේ නේ කවුරුත්. කො සල්ලි හොයලා ඉවරද? දන්නේ නැහැ. එහෙනම් ඒකත් මොකද්ද? කුහක කමක්.
අර ලඟින් ඇගේ වැදී නොවැදී යන ගානට මේ කියන මම මාර්ග පලලාභියක්ක ඇයි සිතා ගනිත්වා කියලතම කිය. එතකොට ලැබෙන් නැද්ද ලාබ පුදුම විදිර ලැබෙන දැන් අද රටේ තත්ත්වය අනුවනම් හොඳට අපිට ජීවත්වෙන්න පුළුවන් ඕම කරොත්. ඉතින් අර මම හැමදාම කියනවා අපිට පුළුවන් සීලවන් ස්වාමීන් වහන්සේ වයසයි උන්වහන්සේ දැක්කම හිතෙනවා කෙලෙස් සංසිඳිච්ච දැන් උනත් බලන්න පුදුම සංවරයි. යට හෙළු ඇස් ඇතු වෙන්නේ සමහර නින්දච්චනවා. ඒ කියන්නේ හොඳටම රහතන් වහන්සේ කෙනෙක් කරලා මට මේ පුටු එමුණත් වාඩි කරවන්න පුළුවන් ඕනනම්. ඒ නිසා දායක වෙනකොට මෙයාව ගෙනල්ලා අර ඉස්සර ගලක් තියෙන ගල උඩ පරියන්කෙන් තියෙන අවුවේ. අවු හිටියම් මොකද බං කෝටි ගාණක් විතර ලැබෙනවනේ වාඩි කරනවා. එහෙම කරා නම් කොච්චර දායකයෝ මේ ගම්වල අය අනේ ඔළුවෙන් ඇවිදගෙන හරියනවා පැහැදිලා. දැන් එන්නේ නැහැ. එන්නේ නැත්තේ මේ ඉන්න කටකැඩි චාමුදුරු කෙනෙක් කියන්නේ ඇත්ත. ඔය ඇත්ත අහන්න අපි එන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ මේක එක જાති අපිට කියනවා බයිනොත් දොස් කියන වගේ තමයි මං ගැන හිතන්නේ. ඉතින් කොච්චර රංගණයක අපිට එදෙන්න පුළුවන්ද? ඇයි මෙහෙම රහත් වෙච්ච වගේ කෙනෙක් අපි ළඟ ඉද්දෙත්ටි? මං ගැන හිතන්න බෑ. මම තාම තරුණ වයසේ. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන් දැක්කම හිතෙන්නේ නැහැ රහත් වෙලා වගේ කියලා නේද? ටෙලිෆෝනුත් දෙක දෙක අතේ තියෙනවා රහත් වෙන්න බෑ. කොහොමද? එහෙම මිනිස්සු හිතයි. නමුත් සීලවංශර ටෙලිෆෝන් නැහැ. දතුත් තියෙනවා. දැන් තියෙනවා. කලින් තිබුණ නැහැ. දැන් මෙහෙම මහා මේ සංසිඳිච්ච තෙරුන් වහන්සේ කෙනෙක් වෙහෙරගලාරන් ඉන්නවා කියලා පොඩි කැලෑපත්‍රයක් ගැහුවා නම් බදගිරිය පැත්තේ පොඩ්ඩක් ගැහුවා නම් පණිවිඩේ දුවන් ගමේ කට්ටිය මෙනවා බස් බැඳගෙන එන්නේ බත් තැලි පිටින් අනන්නේ. ආන්නේ එක තමයි අද ලංකාවේ බොහෝ හාමුදුරු කරන්නේ භාවනා වේශයෙන් ධර්මයේ වේශයෙන් මේක තමයි කරන්නේ. එවැනි තැන්වලට ලාභ ලැබෙන බව අපිට පේනවා. හැබැයි අපි ඒක දැනගෙන ඒක හිතාගෙන අපිත් ඒක කරනවා කියලා ගිජුනොත් අපිත් අපායයි. අපි අපායේ යනවාද නිවනට යනවාද? මොකද කියන්නේ? ලාභ නැතුව නිවනට යන එක සැපයි. ලාභ ලබාගෙන අපාය යනවට වඩා මේ හොඳටම ඇති මට හිතෙන්නේ. දැන් වැස්සත් එනවා. වැස්ස නැතුව හිටපු නිසා වැස්ස ලැබුණා. ඉතින් ලාභනේ ඔව් අපිට ලැබිච්ච නෑ වහිනෝ. වැස්ස වැහැලා සීතල ලැබෙන අතරේ අපිට අවශ්‍ය මූලික පහසුකම් ටික ලැබිලා තියෙන වෙලාවේ අවශ්‍ය දානමාන වලටත් බොහෝ දෙනා අපිට දැන් සම්බන්ධ වෙනව වරින් වර පුළුවන් විදියට. ඉතින් ඒවත් ලැබෙද්දි තාම නොදෝන අපි අවංකව අපේ හිත දියුණු කරන්න විතරයි දැන් ඕන. නැතුව ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වෙච්ච භික්ෂූන් මෙහෙණින් වහන්සේලා නම් වෙලා වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. ඉතින් මේ කොච්චර බොරු කළත් කවදා හරි තමන්ට තමන්ගේ හිතින් අහන්න වෙනවා මං කරපු දේ හරිද කියලා. මිනිස්සු රැවටෙයි. මිනිස්සු කොමර රැවටනෝනේ. ඒ මිනිස්සු දන්නේ නැහැනේ. මිනිස්සු ශ්‍රද්ධාවන්තයිනේ. එයාලට ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේක ඉන්නවා කවමත් ඇති සන්තෝෂයි. එහෙනම් මෙවැනි දේවල් කරලා තමයි ලාභ සත්කාර ලබන්න වෙන්නේ. අර මාර්ගඵල කතාව ළඟින් යන්න කියනවා. එතකොට ලාභ සත්කාර ලැබෙනවා. යම් මහණෙත්තේ මේ තමා රහතෙකු ලෙස ධ්‍යාන ලැබවෙකු ලෙස මහජනතේ මේ දැනගනිත්වායි. ඉඳුම් හිටුම් නිදීම් ඇවිදීම් සංසුන් ලෙසින් පැවැත්වීමෙන් ලාභ සත්කාර උපදවාද ඒ ඉරියව් පැවැත්වීමෙන් ලාභ උපදවනවා. ඒ කියන්නේ ඇවිදිනවා. හිමීට මම දැක්ක එක දේශනාවක ඒශායන්නාංශේ හරි සංවරයි. නංගන් ඕන්නේ නැහැ. හොරණ තැත්ති ඉන්නේ. හොරණ මෑණියන්ට හොඳයි ඒක නම්බුවක්. ඒශායන්නාංශේ බණට වඩම්මන් අර අතන දොරගාව ඉඳලා වගේ තමයි බෙර ගහන්නේ. විනාඩි 10ක් ගියා. අතන එළියේ ඉඳන් මෙහෙට වඩින්න කොච්චරලා ගියාද? විනාඩි 10ක් බෙර ගහලා බෙර ගහන්නේ වගේ අතුරු රිදෙනවා. ඇයි? ඔසවනවා, ගෙනියනවා, තබනවා. පුදුම හිමින් වඩින්නේ. ඇයි? රහත්. රහත් වුණාම මේ වැඩි හයියෙන් යන්න හොඳ නැහැ. රහත් එක වැටෙනවා. ඒකද ගාන එල්ලලා පොඩ්ඩක් තියෙන්නේ හයියෙන් ගියොත් වැටෙනවා වගේ. එහෙම වෙන්නේ නැති මන් දන්නේ. ඉතින් අපි අහලා තියෙනවානේ උඩින් පැනපු රහතන් වහලා තියෙනවා තියෙනවා ඒකයි බල්ටි කාලා. එහෙම ප්‍රශ්න නැහැ. ඉතින් දැන් මේ හදන්නේ අර මෝඩ ජනතාව රවට්ටන්න දන හිමි හිට ඇවිදලා බලාපන් සිල් කැට කැට වැටෙන්නේ. ඈ ඉතුරු විස්තරේ මං කියන්නේ ඒක ඕන්නේ. එහෙමයි කරන්නේ. ඒ නිසා එකට කියන ඉරියව් පවත්තලා කියනවා මම රහත් වෙලා වගේ දැනගනිත්වා කියන්නේ කරලා පෙන්නනවා රඟපාලා. ඉතින් එහෙම දෙනමක් අනුරාධපුර සමය ඉඳලා දිනන අට කතා දෙස් දෙනවා එකට කියලා දෙනවා අපිට. මෙන්න කතා දෙක. පළවෙනි කතාවේ වෙන්නේ ඒ පින්වත් සයන්නාසිට ආරාධනා කරන්න දායක වෙනවා.
මේ හාමුදුරුවෝ කලින්ම තියා උස මැටි භාජනයක් හදන් හිටියා තමන්ගේ උසට. ඉනිමකකුත් තියෙනවා. දායක වෙල කොටියට එනකොට දැන් ඈතින් පේනවා නෙන බව. ඉක්මනට කියලා ඉනිමක තියලා පයින්ව අර හැලියට. පැනලා ඉනිමක ඇතුළට දා ගන්නවා. දාලා පියනත් වහ ගන්නවා. වහලා දැන් බලන බලන ඇඳ යට බලන ඇඳ උඩ බලන පුටුවාසේ බලන කොහේවත් අපේ හාමුදුරු නෑ. වරෙන් යන්න කුටි අර කුටි වල බලමු කියලා වටේ ගහලා එනවා ආයිමත්. ආය එන්න කලින් විනාඩි 5ක් විතර බලලා ආයිමත් ඉනිමක එළියෙන් තියලා ඉනිමක දිගේ බහිනවා. බැලලා හොඳ පුටුවක මෙහෙම වාඩිලා බිම බලන් ඉන්නවා. ඇවිල්ලා දායක අනේ ස්වයන්නාස කොයි වෙලාවෙද එළියට වැඩිය අපි මේ විනාඩි 5කට කලින් බලලා. එහෙම තමයි පින්වත්නි, සමහර දික්ෂූන්ට නොපෙනී ඉන්න පුළුවන්. එහෙමද? හරි. ඒ කවුද? මොන රහතුන්ද? හැලියේ රහතුන් වහන්සේ. එයාට කියන හැලියේ රහත් වෙච්ච. හැලිය නිසා තමයි රහත් උනේ. පස්සේ වැඩේ අහු වුණා. හැලිය බිඳගෙනම වැටුණා. හරි, එකයි ඒ පළවෙනි. එතනම තියෙන තව කතාවක්. හරි, හැමදාම මම කියන මේක. මට මේ අනේ මන්ද මට පින් රැස් වෙයි මේව කියලා දෙන්න ඔඩ මිනිස්සුන්ට. ඇයි ඉතින් මහා මෝඩ විදියටනේ පැහැදිලා ඉන්නේ ලංකාවේ. ඔය වගේ තමයි දැන් ඉන්නේ කරන්නේ. බොරුවට කරනවා, රඟපානවා. මම කියන්නේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරන්න ඕනේ මහාන වෙන්න කලින්. නැත්නම් මහානෙලා හරි කමන්නේ, විශ්වවිද්‍යාලයත් උරන් කරගත්තට කමන්නේ, පුදුම රඟපෑමක් කරන්න. මේ හාමුදුරුව ඉන්න කුටි උඩ කන්දක ඉන්නේ, හරිද? ඉතින් කන්දුරට අමාරු මිනිස්සු අර වටෙන් ඇවිල්ලා අනේ සයන්නාස වඩින්න බන්නට කියලා කියනවා. හරි හරි මං එන්න වඩි, ඔයාලා යන්නකෝ කියලා. මෙයාට තියෙන ලොකු නුගගහක්. නුගගහේ වැලක් තියෙනවා. මෙයා කරන්නේ වැලේ එල්ල පයින් බිමට. පැනලා දැන් අර ගේට්ටුව ගාව ඉන්න අර මිනිස්සු එනකොට මිනිස්සු ඉතින් හති දාගෙන පයින් එනවා. ඇවිල්ලා අහනවා අනේ සයන්නාස කොහෙන්ද වැඩි උඩින්? එහෙම තමයි, සමහරුන්ට උඩින් යන්නත්. ඕක දැකපු උපාසක මහත් ඉතපන් කරන්න කියලා අර වැල යන්තම් කපලා තිබුවා. එදා මේ අටාසන් වගේ පයින් එනකොට වැලත් එක්කම ඩෝල් ගාලා බිමට ඇටලා කොන්දත් කඩාගත්තා. එතකොට දැනගත්ත රහතන් වහන්සේගේ වැඩේ ඉවරයි. එයාට කියන වැලේ රහතන් වහන්සේ. නැත්නම් අපි තාසන් රහතන් වහන්සේකවත් වැලේ. හරි හරි. ඉතින් මේ hina වෙන්න නෙවෙයි කිව්වේ, එහෙමයි ඉඳලා තියෙනවා අනුරාධපුර කාලෙත්. ඉතින් දැන් කොහොම ඇද්දනේ? දැන් රවට්ට නැති ඔළුවෙන් හිටගෙන ඔළුවෙන් හිට රවට්ටන බව දන්නවා, අපි දන්නවා. ඒ නිසා රවටෙන්න එපා කියලා දායකයුන්ට කියනවා. රවට්ටලා අපා යන්න එපා කියලා අපි මේ අපේ පිරිසට කියනවා. ඉතින් කොයි වෙලාවකවත් ಗುಣ පේන්න කතා කරන්න එපා, වැඩ කරන්න යන්න. නොරහතුන් කැමති සිවුරත් නැගේ අඳර පිටින් ඉන්නේ. කෝටු වලින් ඉරියඳින ඔළුව හොඳ නැද්ද කොහෙද? හිතන්නේ ඉතින් ගියා යන්න. සතුටින් පිරිනවම් තවපස්. ආවෙ නැනේ කවුරුත්. මොකද අපිට අර ෘතජන කාලේ පොඩි පොඩි ආසාවල් එනවා. මිනිස්සු එනව නම් හොඳයි, වඳිනව නම් හොඳයි, අපිට කුටි හදලා දෙනව නම් හොඳයි, අපිව කරේ තියනවා. එහෙම හිතෙන්න පුළුවන් ඒ ෘතජන නිසා. හැබැයි කෙනෙක් ඇත්තරම රහත් වුණාම මේ සියලුම මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධ එපා වෙනවා. මේ සත්කාර කරනවට අකමැතිත් නැහැ, තරහ නැහැ. හැබැයි වදයක්. බොහෝ දෙනා ඇසුරු කරන එක වදයක් වගේ දැනෙනවා. එතකොට උන්වහන්සේලා කැලේ කෙටියනම් ඒ කැලේ තවත් ඈතට යනවා. අපි දකින්නේ රහත් වෙච්ච අය දැන් කැලෙන් එළියට එනවනේ. ඒ කාලේ එහෙම නෙවෙයි, තවත් ඇතුළට යනවා. ඒ කියන්නේ දැන් බොරු රහත් බවක් තමයි වෙලා තියෙන්නේ. පොඩ්ඩක් සමාධියක් ආවකම එනවා එළියට. ඒවිල්ලා බණ කියන්න යනවා, ටීවී චැනල් වලට යනවා, රේඩියෝ එකේ නිනවා. ඊට පස්සේ තිබිච්ච ගුණේවත් නැති වෙනවා කියලා ඊයේත් අපි මතක් කළා. ඒ නිසා මේවා කියන්නේ තරහට නෙවෙයි, මේවා කියන්නේ දැනගන්න. දැන අපි ඉස්සෙල්ලා අපි සංවර වෙනවා. ඒ නිසා අපිට කෙලින්ම කියන්න පුළුවන් එකක්, අපිට මාර්ගඵල නැහැ කියලා කියවට කමක් නැහැ. එතකොට අර මිනිස්සු මේ බොරුවට පහදෙන්නේ නැහැ. සමහරට දැන් මං උනත් ධර්ම දේශනා කරනකොට රහත් වෙලා වගේනේ නේද පාසල්. SPM බණ කියනකොට මම රහත් වගේනේ වෙන්නේ. ඉතින් සමහර අය කියනවා අනේ වාස රහතන් වාස කියනවා. අනේ පාසල් අම්මේ තාම නම් රහත් වෙලා නැහැ. බණ කියනකොට කොහොමද රහත් තමයි? මොකද රාග ද්වේෂම ඕනේ නැනේ. නේද? බණ කියද්දි රාග ද්වේෂම ඕනේ නැහැ. හැබැයි නිකන් ඉන්නකොට එනවා. එහෙනම් ධර්ම දේශකයන් වහන්සේ ශ්‍රණිකව නිවන් දැකපු කෙනෙක් වගේ තමයි. භාවනා කරන කෙනත් එහෙම තමයි. ඒකට ධම්මජීව සාන්නාසේ නමක් හදලා තියෙනවා, ශණික නිවන්. මොකද නම? ශණික නිවන්. ඒ කියන්නේ රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරලා අපි සමාධියෙන් ඉන්න වෙලාවේ රහත් වෙලා වගේ තමයි. හැබැයි සදාකාලික රහත් නෙවෙයි. විස්කම්බන වශයෙන් තමයි කෙලස් යට වෙලා. දැන් මම මේ දේශනා කරන එක වෙලාවක මට රාගය ආවේ නැහැ, දේශය ආවේ නැහැ, මොහය ආවේ නැහැ. දැන් පැයක් වෙනවනේ. දැන් මම පැයක් රහත්ද නැද්ද? ඒ අතින් හරි හොඳේ.
හැබැයි ඔනට මංකුවේ මිහිරින් වහන්සගෙන මට ඒ ඇත්තම යනිය ඉතින් ඒවා කියනකොට රහත් වගේ තමයි අපිත්. නමුත් එහෙම හිතන් දෙපා අහන්නත් එපයි කියලා. මොකද කවදාහරි කියලා සයන්හස කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ වහන්සේ රහත්ද කියලා උන්වහන්සේට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි රහත් උනත් පචිතියක් සිද්ධ වෙනවා රහතන් වහන්සේට කියන්න බෑ. විනයෙන් තහනම්. එතකොට රහතන් වහන්සේ දිවි ගියත් සිල්පද කඩන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේ ලොක් වෙනවා. කරගන්න දෙයක් නැති වෙනවා. රහත් නැත්තම් තව ප්‍රශ්නයක් වෙනවා. ලැජ්ජ වෙන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙකම වෙන නිසා යෝජනා කරන දායකයොන්ට කවදාවත් ගිහිල්ලා අහන්න එපා ඔබ වහන්සේට මාර්ගඵලයක් තියනවද කියලා. එකම තැනයි තියෙන්නේ මැරෙන වෙලාවේ නැත්නම් අපවත් වෙන වෙලාවේ අහන්න පුළුවන් ධ්‍යාන මාර්ගඵල මොනවත් ඔබ වහන්සේට ලැබුණාද මෙච්චර කල් කියලා. එතකොට කියන්නලු. ඒ ඉතින් මැරෙන වෙලාවනේ. ඉතින් අර ඒ වගේම තෙරුන් වහන්සේ කෙනෙක් වැඩිලා තිනවා ලංකාවේ 60වස් පිරිච්ච බොහොම වයසයි. ඒ සවයන් වහන්සේ අපවත් වෙන ලං වෙච්ච වෙලාවේ යොදුන් ගානකට මිනිස්සු රැස් වුණාලු. ගම් නගර පිරෙන රැස් වුණා. පිරි කරලා එන මොකද කොහොම? ඒ ඔක්කොම ඉතින් ඇඟලා තියෙන ඒසවයන් වහන්සේ රහත් කියලා. හැබැයි මේ සවයන් වහන්සේ ධ්‍යාන ලැබපු කෙනෙක් විතරයි. ඒ ඒසවයන් වහන්සේගේ කැමැත්ත තිබිලා තියෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා එහිදී රහත් වෙන. ඉතින් ගෝලිය වෙල්ල කෝ අනේ සවයන් වහන්සේ බලන් යොදුන් ගානක් මිනිස්සු ඉන්නවද ඔබ වහන්සේ රහත් කියලා. එහෙමද මං රහත් නැහැ. මම මේ කැමැත්තෙන් ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා එහිදී රහත් වෙයි. හරි කමන්නේ පොඩ්ඩක් එළියට යන්න. දැන් මිනිස්සු බලන් ඉන්න රහත් කියලා විනාඩියකට ඉඳිල්ලුවා. අපවත් වෙන ගමන් මේ ඉන්නේ. ඒසනින් අර යටපත් තෙර පිලිස් කොමචට වෙලා තිබුණේ. වැඩුව විපස්සනා. රහත් වුණා. ආ උග්‍රපෑදෝ දැන් එන්න කියලා. දැන් ගෝලෙන්ඩක දැන් රහත්. දැන් මම පිළිනවම් පානවා හැමෝටම කියන්න දැන් පූජා කරන්න කමක් නැහැ. නැත්තවෙන් ලොකු අනාථ භාවයක් මොකෝ ඔක්කොම එනවා රහත්ය කියලා රහත් නෑ. පැහැදිලි. ඒ නිසා අන්තිම මොහොතේ අපිට ඇහුවොත් කියන්න මොකක් හරි දියන්න ඕන. අඩුම තරම් සිල් රැක්ක කියලා හරි. අඩුම තරම. කර තියෙන දස ධම්ම සූත්‍රයේ අහනවනේ අවසාන පදෙන් තියෙන්නේ මැරෙන මොහොතේ ඇහුවොත් ඔබ වහන්සේ ලැබ උතුරු මිනිස් ධම් මොනවාද? ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵල මොනව හරි තියෙනවද? අඩුම තරම් ධ්‍යානයක්වත් තියෙනවද? නැත්නම් විදර්ශනා ඥානයක්වත් වැඩුවාද කියලා ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි ඒක කියන්නේ. ඒ හැරෙන්න ඉන්න කාලේ තිබුණත් කියන්නේ නැති බව සඳහන් වෙනවා. නැති අය කොහොමත් කියන්න ඕනේ නැහැ. නැති බව දැනගෙන ඉන්න. නැහැ කියලා නිතරම කියන්නත් එපා. එතකොට ලැබෙන දානෙත් ලැබෙන්නේ නැති වෙනවා. හොඳේ. ඔච්චර කියන්නේ මං කිව්වට කමන්නේ. අපේ අනිත් ගෝලියෝ නිතරම කියන්නේ මං පෘථජ්ජනේ මට එහෙම නැහැ. එහෙම ගෝන්නේ නැහැ. පාඩු ඉන්න. රහත් වෙන්න ඕනේ නැහැ නොවි ඉන්න ඕනේ නැහැ කියන්න ඕනේ නැහැ. ඇහුවොත් කියන්නේ ඒ වහන එක සුදුසු නැහැ. දැන් දායකෙක් ඇහුවොත් බැරි වෙලාවත් පොඩි සාන්නාසගේ රහත් වෙලාද පොඩි සාන්නාස ඉන්නේ කියලා උපාසකම අම්මා ඒව අහන්න හොඳ නැහැ. දැන් දැනගන්න මේ කෙලින්ම කියන්න ඕන නේද? ඇසී අහන්න කැප නැහැ අපිට කියන්නත් කැප නැහැ. මොකද පොඩි හාමුදුරුවෝ කොම රහත් වෙලා වගේ තමයි ඉන්නේ. ඇයි කෙලස් අඩුයි? පේනවා අපිට එහෙම දැක්කම මේ කෙලස් බහුල නැහැ නේ පොඩි කාලේ. හරිම ලේසි එතකොට. ඉතින් එමනම් මේ මාර්ගඵල කියන ඒවා ප්‍රකාශ කරන්නවත් ප්‍රදර්ශනය කරන්නවත් නෙවෙයි තමන් තනිව පුද්ගලිකව ලබලා සුවපත් වෙන්න සසරින් එතෙර වෙන්න බවයි තියෙන්නේ. ලපන. ලාභ සත්කාරයේ ගිජුව තැනට ගැලපෙනසේ තමන් උසස් කොට හෝ පහත් කොට දක්වා ලාභ ලබනවා. ගැලපෙන විදියට කියන්නේ සමාහට උසස් කරලා කතා කරනවා තමන්ව. සමහරට තව සවයන්නාස කෙනෙක්ගේ ගුණ කිව්වොත් දායක වෙවිලා. ඔව් අනේ ඒ සවයන්නාස වගේ අපිට බෑනේ ඉතින්. නේ හරි උතුමෙක් එයා. ඒ කියන්නේ දැන් මම ඒක කරන්නේ නැහැ. මම සමහරට එයාලගේ තියෙන අගුණ කියන්න යනවා දායකයොත්. ඒතකොට මට ලාභ නැති වෙනවා. ඇයි ඉතින් අපේ ආර්යයන්නාසගේ දොස් කිව්වයි මේ හාමුදුරුව කියලා යනවනේ අකුලගෙන යන්න. දැන් මෙතන කරන්නේ මොන්නේ? එයා මොන හරි සවයන්නාස කෙනෙක්ගේ ගුණ කියන මමත් කියන. ඔව් අනේ බලන්න හරි ශ්‍රේෂ්ඨයි නේ. මොකටද මේ කියන්නේ? අර දායකයොන්ගෙන් මොන හරි ගන්න. දැන් මට උනේ වැරදි වැඩක්. මං කරලා තියෙන විරුද්ධ දෙයක්. හැබැයි වෙන්න ඕනේ මොකද්ද? තමන් පහත් වෙන්න ඕනේ වගේ වෙලාවට නේ. වුණොත් තමයි ලාභේ. දැන් ඒකට කියන ලපන. ඕන්න. හැබැයි මේ එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය දානමාන ගිලම්පස ලැබිලා තියෙනවා. ඒ නිසා ඔය මේ කුහනාත් ඕන්නේ. يعني කුහකකම ඕනේ නැහැ. ලපනා ඕනේ නැහැ. ලපන එපා. නේමිත්ති කතා. ලාභ සත්කාරයේ ගිජුව පාපිච්චතාවෙන් යුක්තව සිව්පසයේ දීමට සංඥා උපදවනු පිණිස අනුන්ට කයින් හෝ වචනේ නිමිති කිරීම තමයි
නේමිත්ති කතා කියන කයින් වචනය නිමිති කරනවා ලාභ සත්කාර ගැන. නිප්පේසි කතා ලාභ සත්කාරය ගිජුව පාපිච්චතාවෙන් යුත්තු අනුන්ට කරන ආක්‍රෝසය. ඒගැන්නේ අර දුස්සීලයන්ට බයිනෝ මිනිස්සුන්තෙක් වලන්ඩපු හරි දුස්සීලයින මේ රාසනය කනවා අපි නම් කන්නේ වගේ කත්තම කියන්න නිප්පේසික අනුන් පහත් කරලා දැනල තමන් උසස් වෙනවා. එතකොට අර මිනිස්සු බලන්න යහඳුරු හරි සිල්වත් එහෙට දෙමු කියලා දෙනවා. අන්තිමක නිජිගින්සනතා කියන බලන්න මටත් පැටලෙනවා. නිජිගින්සනතා වචනේ තමයි කොහොම කරන්නේ මේක. ටික දෙයකින් වංචිත කොට වැඩි දෙයක් සොයා ගැනීමයි. ඒ කියන්නේ මත්ෙහි යන ආජීව පාරිශුද්ධ කතාවෙහි මෙහි විස්තර දැකිය හැකිය. මෙසේ ලාභ සත්කාර ඉපදවීම නිවන් මඟ පිළිවෙත දිදුරාම් පටහැනිය ලාභය දැහැමි නොවෙයි. සිරුරෙහි වූ මනා හැඩහුරුකම සිවුරු දැරීම උගත්කම පිරිවර වනවාස යන ඈ බොහෝ කරුණෙහි උපන් ලාභය දැහැමිය. ඒ කියන්නේ තමන්ගේ රූප ස්වභාව නිසා ලස්සන නිසා කෙනෙක් පැහැදෙනවනේ ඒක ධාර්මිකයි. ඒක අපි බලෙන් කරානේ වෙන්නේ පිනට ලැබිච්ච එකක්. ඊට සිවුරු සංවරව පෙරවන් ඉන්න නිසා සමහරු පැහැදෙනවා ඒක කරන්න දෙයක් නැහැ. අපි කොහොම විනයානුකූලව තමයි සිවුරු පෙරවන්නේ. අපේ වර්ණය විනයානුකූලයි. අපි ලාභ ගන්න වර්ණ හදාගත්ත නෙවෙයි. දැන් කාලයක් තිබුණා ආරණ්‍ය වලට සලකනකොට විහාරස්ථාන වල හඳුරු තද කළු සිවුරු පෙරවුව කාලයක් තිබුණා. හැබැයි කළු මොකක්ද වටේ කැපත් නැහැ කා. නැබැයි කළු සිවුරු පෙරවන්නේ මොකද ආරණ්‍යට අනුවර්තනය වෙන්නේ. ඉන්නේ ආරණ්‍ය නෙවෙයි පන්සලේ. හැබැයි ගමනක් වඩින්නේ කළුම කළු සිවුරු ඇඳගෙන. ඇයි? ඒකෙන් ලාභ ලැබෙයි කියලා. විතා ගන්න. එතකොට ආරණ්‍ය වාසී කියලා වගේ. හැබැයි අපිට තියෙන සිවුර කැප සිවුර අපි පෙරවන් යනකොට කෙනෙක් පැහැදුනොත් කරන්න දෙයක් නැහැ. ඒක අපි හිතලා කරා නෙවෙයි. අපේ ධර්ම දැනුම නිසා මේ බණ කියද්දි පැහැදුනොත් මම මේ පහදවන්න බණ කිව්ව නෙවෙයිනේ. කිව්වා ඉතින් පැහැදුනා. කරන්න දෙයක් නැහැ. ඒක ධාර්මිකයි. පිරිවර ජනතාව ඉන්න එකත් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙන දෙයක් පිනට. පිරිවර ලැබෙන පිනට. ඒක බලෙන් ගත්තා නෝ වෙනම් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් වනවාසෙ ඉන්නේ. අපි ඉතින් හිතුව අපිට විවේකේ ඕනේ එච්චරයි. ඒකට පැහැදුනාට අපිට කරන්න දෙකුත් නැහැ. හැබැයි අපි හිතුවේ නැහැ මේ වාට පැහැදෙත්වා කියලා හිතුවේ නැහැ. ඒකයි වෙන්න ඕන. අනිබ්බාන ගාමිනී වෙන එකල්ලු. දැන් අර පොඩි දෙයක් ප්‍රතික්ෂේප කරලා ලොකු දෙයක් ගන්නවා. කොහොමද ඒක කරන්නේ? ඔය මොකක් හරි පොඩි දෙයක් ගේනකොට කියනවා මේ අපිට ඕනේ නැහැ වෙන තැනකට දෙන්නේ කියලා. ඒතර මිනිස්සු තව පැහැදෙනවනේ. පැහැදුනාට පස්සේ තන උන්නාසරට තව තව දේවල් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ලොකු එකක් ගේනකොට ආ මහත්තයෝ ඉතින් මහත්තයලට පින් රැස් වෙනනේ අපි ඔගේ සිල්ලු තුන දෙනකොටනේ. ඒකනේ දෙන්නකෝ එහෙනම් කමන්නේ නැහැ කියලා අරගෙන තියෙන පැත්තකින්. ඔන්න ඔහෙන් තියන්න කියලා දුරින් තියලා ගියපු ගමන් දොරවල් වහලා බදා ගන්න. දුරින් තියන්න කියන්නේ දොරවල් ටික වහලා තමයි බදා ගන්න. ඒ දැක්කොත් හොඳ නෑනේ. අල්ලන්නේ නැහැ. අතින් අල්ලන්නේ නැහැ. ඔන්න ඔහෙන් තියන්න. මට නම් ඕන්නේ නැහැ. හරි එනවා. ඒක වේරුණා නිබ්බාන ග්‍රාමණී ප්‍රතිපදා වෙනස්. ඒක මම ඉතාල කෙටියෙන් කියන්නම්. සීල සමාධි ප්‍රඥා. මජ්ක්‍ධිමා පටිපදා. සම්මාදිට්ඨි සම්මා සමාධි දක්වා යන ලස්සන වැඩපිළිවෙලක්. හරියට කරත්තයක් සමාන පාරක යනවා වගේ. හෙල්ලෙන්නේ නැහැ. එහෙට වෙනෙන්නේ නැහැ. මෙහෙට වෙනෙන්නේ නැහැ. ඒ අවබෝධයෙන් ඉන්න දුක ගැන දුකින් මිදෙන්න ඕන කියලා දන්නෝ. ඒ අවබෝධය නිසා යා වචන සංවර කරගන්නෝ. කය සංවර කරගන්නෝ. ආජීව පාරිශුද්ධිය ඇති කරගන්නෝ. අර කිව්ව වැඩ කරන්නේ නැතුව ධාර්මිකව තමන් ජීවත් වෙනවා සාමාන්‍ය විදියට ධර්මදේශනා කරන. එතකොට ලැබෙන දෙයකින් යැපෙන්න පුළුවන්. ඒතර පින්කමක අවශ්‍යතාවය අපිට කියන්න වෙනවා. දැන් මොනවාරි අවශ්‍ය නැ අපි දැනුම් දෙනවා. මේක මෙහෙම දෙයක් අවශ්‍යයි. කැමති නම් දෙන්න. ඉල්ලන්නේ බලෙන් මේක දෙන්නම ඕන. නැත්තම් බෙල්ල මිරිකනවා. එහෙම කියන්නේ. සමහර ආඳුරු ගෙවල් වලට පැනලා කියනවා අටපිරිකරක් අනිවාර්යෙන් කටිනේට බාරගන්න. මේ මිනිස්සු අටපිරිකර ගන්න දියා කන්න සල්ලිත් නැහැ. හැබැයි අර බයට හාමුදුරුවෝ දැන් බලෙන්ම ලිව්වනේ පොතේ. ණය වෙලා හරි ගිහින් දෙනවා. එහෙම කරන්නේ නැහැ. පොදුවේ කියන්න පුළුවන් ඕන නම් මෙහෙම කුටියක් හදනවා කැමති අය එකතු වෙලා දායක වෙන. එච්චරයි. එහෙම හරි කියන්නලා තියෙන දැන් ඉන්න අයට නැති නිසා. ශ්‍රද්ධාවන්තය අඩු නිසා එහෙම කියන්නලා තියෙන. නැත්නම් එහෙම කියන්න ඕනේ නැහනේ. හොයන් එනවනේ මොනවද වෙන්න ඕනේ කියලා. ශ්‍රද්ධාව මේ ගම් පළාත්වලම තිබුණා නම් ට්‍රැක්ටර් වල හරි නැගලා දුවන් එනවනේ. නේ? එන්නේ නැත්තේයි. ධනය නැතිකම නෙවෙයි ශ්‍රද්ධාව නැහැ. එනිසා විට වඩා දුප්පත් කාලවල මිනිස්සු භික්ෂුන් වහන්සේට සලකලා තියෙනවා. ඉතින් මෙවැනි අර සම්මා ආජීවයේ දෙන්න ඕනේ. තමාට දැහැමින් ලැබෙන සිව්පස්සේ පරිහරණය කරගෙන
කයට හරියන්න සිවුර පෙරවාගෙන කුසට හරියන දාන ටිකක් වළඳගෙන බොහොම වීර්යවන්තව සක්මන් පරියංග කරගෙන නිදි වැරීම ටිකක් යොදිලා නිින්ද වැඩි කරගන්න නැතුව පොඩ්ඩ අඩු කරලා තමන් උත්සාහ කරන්න තම තමන් විසින් බල කරන්න බෑ තමන්ට ඕන නිවන් අවබෝධ කරන්න මේ මජ්ක්‍ධිමා පටිපදාවේදී යුතුයි විවේක මණිබුරුහේ කාය විවේකේ චිත්ත විවේකේ උපදි විවේකේ කියන්නේ තනිව ඉන්න එක තමයි කාය විවේකය දෙන්නෙක් එක්ක හරි කතා කරන්නේ නැතුව තමන් බලන පුළුවන් තරම් තනියෙන් ඉන්න කුටියක හරි කොහේ හරි දෙවෙනි එක චිත්ත විවේකේ තනි වූයේ එයාට භාවනා වැඩෙන්න ගන්නවා ඒ සමාධි වැරුණාට පස්සේ ධානය වැරුණාට පස්සේ ඒකට කියනවා චිත්ත විවේකේ රඩයා විපස්සනා වඩලා සෝවාන් ආදී මගපර ලබා ගත්තම එයාට නව විවේකයක් උපදි විවේකය උපදි විවේකය කියන්නේ නිවනට මෙන්න මේ තුන් ආකාරයෙන් විවේකයේ සොයනවා රුක්මුල් කඳු සිකර ගිරිගුහා සොහොන් ආදී වසනවා මේ කාය විවේකයේ අවශ්‍යය තනිව ඉන්න බලනවා එතන අපි දැන් අපිට තනිව ඉන්න බැරි වුණත් මේ වෙලාවේ පිටන්නොට තනිව ඉන්න එක තමයි ශ්‍රේෂ්ඨ හරිද දැන් මේ සන්නස දෙනම දැනට එකට ඉන්නේ පොඩි සන්නස කෙනෙක් ඉන්න නිසා හැබැයි කලකිරෙන්න එපා ඒක ඒක හේතුවක් නිසා අපි ඉන්නේ නැත්නම් අපි හිතන්න ඕනේ තනියුවේ බ්‍රහ්මයා වැනිය බදිතනෝ තනියුවේ ඇයි බ්‍රහ්මයා වගේ කියන්නේ බ්‍රහ්මයා ඉන්නේ තනියෙ බ්‍රහ්ම ලෝකේ දෙන්න නැහැ දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයයි දිව්‍යයා දෙන්නෙක් ඉන්න දෙන්නෙක් ඌයේ දෙවියන් වැනිය පොඩ්ඩක් උවමාරු වෙන අදහස් තුන් දෙනෙක් නම් එතන ගමක් වැණිය දැන් තුන් දෙනෙක් එක කාමරයකට දාලා බලන්න මොන වගේ තියෙද කියලා අයියෝ කෝප දූප කියවනවා ආන් ඉන්න බෑ ඊට හතරක් එනවා මොකද වෙන්නේ දෙන්නෙක් එක පැත්තට බෙදෙනවා අනිත් දෙන්න B ටීම් අර කට්ටිය A ටීම් මෙයා B ටීම් ඊට මල්ලෝ පොර පොර බදනවා ඒකට කියන යුද්ධයක් එතන රණ්ඩුවත් හතර වෙනවයි කියන්නේ වලියක් හරි ඒ නිසා මිනිස්සුන් බලන්න 1-2 වෙනව නම් කමන්නේ 2 වෙද්දාවි 3 නම් වෙන්න එපා 4ත් වෙන්න එපා ඒ බව තේරගතාවේ රහතන් වහන්සේලා කියලා තියෙනවා අපි නෙමෙයි කියන්නේ එහෙනම් පුළුවන් තරම් මෙතන කියන කාය විවේකය කියන්නේ තනි වෙන බව චිත්ත විවේකය කියන්නේ සමාධිය ලබන බව උපදි විවේකය කියන්නේ අරිහත්ය ඉතින් මෙන්න මේක ලබන්නට මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පහළ වෙච්ච කුල පුත්‍රයන්ට හිතෙනවා මේ අට කතා ගොඩක් දිගයි හෙට එළි වෙනකන් කියන්න තියෙනවා ඉතින් අපි ආරාධනා කරනවා මේ අපේ පිරිසට සද්ධර්ම සාගරය හොයාගෙන මේ කොටසට එන්න බාල වර්ගයේ අන්තිම ගාථාව 15 වෙනි දේශනාවට ගිහින් මේ විස්තරය කියවන්න කියලා අපි කතාව අදින් සමාප්ත කරනවා අසන් සිටි ඔබට නිවන් පිණිස වේවා. එසේනම් දෙවියන්ට පින් අනුමෝදන් කරමින් නවදා අපි මේ දේශනාවේ දෙවෙනි කොටසයි කලේ. ඒ දෙවෙනි කොටස ශ්‍රවණය කිරීමෙන් අපට ඇති වුණා පුදුම ශ්‍රද්ධාවක් මං හිතනවා මට නම් ඇති වුණා. මේක කියවද්දිම ඇති වුණා අර චූටි ස්වාමීන් වහන්සේ ගැන. අවුරුදු 7 කවුද? රහතන් වහන්සේ. වනවාසික තිස්ස මහරහතන් වහන්සේ. පොඩි තමයි. නම මහරහතන් වහන්සේ. ඉතින් වඳින්න සුදුසුයි අද අපිට වුණත් ගිම පෙරලිලා හරි වඳින්න සුදුසුයි. එසයි ගුණ සීකලේ වනවාසික තිස්ස රහතන් වහන්සේ ගුණයට নমස්කාර වේවා කියලා වඳිමු. ඉතින් වඳින අතර අපිට සන්තෝෂයි. ඒ වගේම චූටි සායනාද කියන්නේ මෙහෙත් ඉන්නවා. ඒ නිසා මේ පොඩි සායනාද හිතන්න මට එච්චර බැරි වුණත් මම පොඩ්ඩක් ඇඟට හයියක් ගන්න ඕන මට වඩා චූටි හාමුදුරු කෙනෙක් ඒ කාලේ රහත් වෙලා තියෙනවා. සහ තනියෙන් කැලේ ඉඳලා තියෙනවා මේ වගේ දොරවල් තියෙච්ච කුටි තිබිලත් නැතුව. මේ වගේ කොන්ක්‍රීට් තිබිලත් නැතුව ගල් එනක එලි මහන් ඉඳලා තියෙනවා. නම් මමත් එහෙනම් ඉන්න පුළුවන් නේ මටනේ. එහෙම හිතන්න. අද කතාවේ තමයි පොඩි සයින්සට ගන්න තියෙන්නේ. අර මේ කොන්ද ගලින් කරන් ඉන්න එක දැම්ම ගන්න එපා. එතකොට උදේට ඇවිල්ලා අපිට නැගිටවන්න බැරි වෙන මෙතන. ඒ නිසා සුවසේ සැතපෙන්න. ඒ ප්‍රශ්නයක් නැහැ. මම දැන් 10 විතරනකම් අවදි ඉන්නවා කියලා ආරංචි. පොත් කියවනවා බොහොම සන්තෝෂයි ගැන. අපි සාදු කියලා අනුමෝදන් කරන අපේ වනවාසික තිස්ස සායනාද දැන් නැති වුණත් අපිට පොඩි සායනාස කෙනෙක් ඉන්න එක දකින්න එහෙම සිවුරු පෙරවන් ඉන්නකොට අපිට මතක් වෙනවා මේ ඒ වනවාසික තිස්ස සායනාසි තොහම ඉන්නේ නැති කියලා අපි හිතමු. එතල උන්වහන්සේට අපි নমස්කාර කරමු. මොකද ඒ රහතන් මොකද හිතන්නේ රහතන් වහන්සේ අවුරුදු 7ෙම්ම ඉන්නේ නැද්ද 120ට යන්නේ නැද්ද? 120ට ගියා පිරිනවන්න පෑවා ඊට පස්සේ. ඔව්. නමුත් උන්නාස වැඩේට මොකාලේ කොච්චර මිනිස්සු පින් රැස් කරගන්නේ නැද්ද මේ ගුණය දැකලානේ
වනයක හිටපු තෙරුන් වහන්සේ කෙනෙක්. ඉති උන්වහන්සට ප්‍රශංසා කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ ලාභ තියෙද්දි දාලා ගියා, නිවන හෙව්වා. ඒ මදිවර නිවන් දැකලත් කැලේටම වෙලා හිටිය, ආවෙ නෑ. අන්න ඒක අපි අනුමෝදන් වුණාද? එහෙමනම් ඒ පිනම අපටත් නිවන පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අවිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අවචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සුපත්තේ.